බොරුවට වඩා ඇත්ත බලවත්. ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක්. දිනමු සමගි ජන බලවේගය. මමත් එකගයි එස්එම් මරික්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජන බලවේගය. 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය. අංක 10 සමගි ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම්. කියන්ටත් ඒ වගේම අපේ කොට්ටා සංවිධායකවරුන්ටත් මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නව පක්ෂයක් අපි ආරම්භ කරලා මේ වගේ අපේ මූලික අවස්ථාවේදී මේ ස්ථානයට පැමිණිලා අපිට ශක්තියක් වෙච්ච තවමත් පැමිණිමින් සිටින සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම අපේ ආසනයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සම්බන්ධීකාරක अपगे अतुकोराल मेत्तुमा व अतुलु इलांगट अपे प्रादेशीय होमगम राज्यसभावे हिटपु विपक्ष नायक रंग अभे सिंह मेत्तुमा अतुलु एवगेम अपगे पक्षे देहिवल आसने कोट्टासवल सिलु नायकीन एवगेम कोट्टासवल सिलुम संविधायकवरु एवगेम अपे सामाजिकयन्व मे अवस्थावे मम बहुम गौरवेन युतु पिलिगनु लबनवा मेक अपिट अतिशय वेदगत् अवस्थावक् विशेषयेन नव पक्षयक् विदियट अपि आरम्भ वेला මේ ගමන ඉදිරියට යනකොට ඒ වගේම දැන් වර්තමාන රටේ තත්ත්වය ගත්තොත් ඉතාම භයානක අඩියකට අපි වැටලා තියෙන්නේ. මොකද හේතුව දැන් රාජ්‍ය මූල්‍ය පැත්තෙන් අපි සෑහෙන අමාරු තැනක ඉන්නේ. විශේෂයෙන් මම හිතනවා තව මාස දෙකක් තුනක් යනකොට මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප අර්ධයක් බවට පත් කරන්න වෙයි. ඒ වගේම විශ්‍රාම වැටුපුත් ඒ වගේම අඩු කරන්න වෙයි කියලා මම විශ්වාස කරනවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ වගේම ලෝක බැංකුව ඒ වගේම ද ටයිම්ස් සහ ද ඉකොනොමික්ස් කියන ආර්ථික විද්‍යා සංගරාව කියනවා ලංකාවේ ආර්ථික මට්ටම මේ වසර වෙනකොට ඍණ 3.2 කින් පමණ අඩු වෙයි කියලා. ඒ වගේම සම්පූර්ණ ආනායන විශාල ප්‍රමාණයක් නවත්තලා තියෙන දැන් මේ රටේ පොහොර මහ විශාල හිඟයක් තියෙනවා. ඒ හිඟය තියෙන්නේ ආනයන නවත්තලා තියෙන ඉඳ ඒ වගේම බෙහෙත්වල ලොකු හිඟයක් තියෙනවා. ඒ තියෙන්නේ ආනයන නවත්තලා හින්දා. නමුත් මේක හැමදාම අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි රටක් විදියට. අපි මේ ආනයන අපනයන සමබර කරගෙන යන්න ඕනේ. නමුත් එහෙම තත්ත්වයක් දැන් අපිට පේන්න නැහැ. ඒ නිසා අපිට දැන් ලෝක බැංකුවෙන් වගේ තැන් වලින් ලැබෙන ආධාරත් අපි රේටින්ග්ස් වල යටට ගියපු හින්දා අපිට දැන් හම් වෙන්නේ නැහැ. අපි ලොකු ආර්ථික අර්බුදයකට රටක් විදිහට පත් වෙලා තියෙන මේක ගොඩ ගන්න එක ඇත්තටම අමාරුයි. මං හිතන්නේ එහෙම කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස අපගේ ගරු නායකතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදිහට පත් වුණොත් විතරයි. ඒ වගේම දැන් වරාය ගැන කතා කරොත් වරාහේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න සියල්ල සකස් කළ ඉවරයි. ඒ වගේම ඔයිට ඉස්සලත් චීනෙට අපේ එක මේ එක මේක දක්ෂින පර්යන්තයේ චීනෙට මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් කාලේ වික්කා දැන් නැගිටින පර්යන්තයත් විකුණන්න තීරණය කළ ඉවරයි. ඒ වගේම රාජ්‍ය සම්පත් ශීඝ්‍ර වශයෙන් විකුණමින් යනවා. විශේෂයෙන් ඩොලර් හිඟය මගහරවා ගන්න. ඒ වගේම රත්තරන් සංචිත ශීඝ්‍ර වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ආර්ථික විද්වතුන් මත පල කරනවා මේ අවුරුද්දේ දලදේශීය නිෂ්පාදිතයෙන් 95%කට මට්ටමකට රටේ ණයබර වැඩි වෙයි කියලා. ඒක බරපතල තත්වයක්. එහෙම වුණොත් අපේ රට බුන්වත් රාජ්‍යයක් වෙනවා. බුන්වත් රාජ්‍යයක් වුණොත් ඇත්තටම අපිට ලෝකෙන් කිසිම ආධාරයක්වත් ණයක්වත් ගන්න බෑ අපයක් නැතුව. ඒ වගේ අතිශය අමාරු තැනකට මේ රට වැටෙමින් පවතින්නේ. ඒ නිසා මෙතනින් ගොඩ ගන්න එක අතිශය අපහසුයි. ඒකට තාම විශාල සහ ශක්තිමත් සැලසුමක් තියෙන්න ඕනේ. මම හිතන්නේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි කියලායි මගේ මතය.
ඒවගේම මේ රටේ සංවර්ධනය අද සෑහෙන අඩබන වෙලා තියෙන්නේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේම දැන් අපි ගත්තොත් ගොඩක් පෞද්ගලික ආයතනවල සේවකයෝ ඉතා විශාල වශයෙන් සේවයෙන් ඉවත් කරමින් යනවා ඔවුන් සෑහෙන ආර්ථික ප්‍රශ්නක ඉන්නේ ඒ වගේම අර 104 ණයත් ලැබෙන්නේ නැහැ ඒක පළවෙනි අධිරේ ලැබුණේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයොන්ට ඒ ව්‍යාපාරිකයොන්ට විතරයි ලැබුණේ සුළු පරිමාණ ව්‍යාපාරිකයොන්ට ලැබුණේ නැහැ අපිත් යෝජනාවක් කරා මමත් පෞද්ගලිකව ඒ ණයවලට ලිමිට් එකක් දෙන්න කියලා කියන්නේ ලක්ෂ 50ට ඒ කියන්නේ උපරිම ණයනිකුතුව ලක්ෂ 50ක් කරන්න කියලා හැබැයි එහෙම නැහැ කෝටි ගණන් වලින් ණය ගන්නවා විශේෂයෙන් ලංකාවේ ප්‍රධාන පෙරේ ව්‍යාපාරිකයෝ පල්ලෙහා මට්ටමට ඒ ණය ගලාගෙන එන්නේ නැහැ නිසා ඒ ණය ලබා දීමෙනුත් අපි බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ වෙන්නේ නැහැ කියන එක පැහැදිලි ඒ නිසා රටක් විදියට අපේ දැන් මුදල් අච්චු ගහනකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අනිවාර්යෙන් බාණ්ඩවල මිල ගණන් වැඩි වෙනවා ඒ නිසා ඒක පැහැදිලි අපේ රට සිම්බාබ්වේ සුඩාන් වගේ රටක් බවට පත්වෙමින් එනවා කියන එක තමයි ආර්ථික විද්වතුන් කියන්නේ ඒ නිසා මේ රට බේර ගන්න ඕනේ නම් අපි මේ වෙලාවේ බුද්ධිමත් තීරණයක් ගන්න ඕනේ විශේෂයෙන් ලීසින් සහනය ගැනත් අදත් ලොකු විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය වෙලා තිබ්බා දැන් ලීසින් වලට සහන දෙන මාස වලටත් පොලියක් අය කරන්න ඒ අදාළ මූල්‍ය ආයතන කටයුතු කරනවා ඒ වගේම ඒ ණය ප්‍රමාණය දැන් ඒ අපි ගෙවන වාරිකය මාස හයෙන් පස්සේ වැඩි වෙනවා අලුත් ක්‍රමයක් යටතේ ඒ නිසා රටක් විදියට අපි ඇත්තටම අසමත් තැනකට ඇවිල්ලා ඉන්නවා මම හිතනවා මේ අපේ දෙහිවල ජනතාවටත් මේ ප්‍රශ්න ටික මේ විදිහටම තියෙනවා ඉතින් අපි මේ ගැටලු වලින් මිදෙන්න අපි මේ අගෝස්තු 5න් පස්සේ මේ රට යන්න බලාපොරොත්තු වෙන තැන හොඳ තැනක් නම් මම හිතනවා පැහැදිලිවම අපිට දේශපාලනයේ කෙසේ වෙතත් රටක් තියෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා නම් මම හිතනවා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා කර යුතුයි සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කර යුතුයි කියලා. ඒ වගේම දෙහිවල සංවර්ධන කටයුතු වලටත් මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආශිර්වාදයෙන් අපගේ ආදරණීය නායක චන්න විකුම් මැතිතුමාට ලොකු දෙයක් කරලා මේ දෙහිවල සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා මම සැහැණ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තරුණයෝ විදිහට අපිටත් දේශපාලනේ එපා වෙලා තියෙන යුගයක මම හිතනවා අපි සිරු දෙනාට ලොකු වගකීමක් තියෙනවා මේ දේශපාලනය අලුත් තැනකට ගෙන යන්න වැඩ කටයුතු කරන්න. ඒ වගේම නීතිය ගත්තත් දැන් පෞගිය කාලේ අපි කුරුණෑගල ගත්තොත් අර රාජ මණ්ඩපය කැඩුවා. හරිනම් පුරාවිද්‍යා ආඥා පන්ත යටතේ ඔහුට අපයක්වත් දෙන්න බෑ. නමුත් ඔහු අධිකරණයක් ඉදිරියටවත් ගෙනිච්චේ නැහැ. මම කියන්නේ මම දන්න ආර්ථිකයත් මම දන්න නීතියත් දෙකටම අනුව මේ රට අද වෙනස්ම දැනග තියෙන හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තුනේ නැහැ. හැබැයි දැන් සිස්ටම් චේන්ජ් එකක් නැහැ. එතුමා උත්සාහ කරත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා දැන් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවස්ථාවක් දෙන්න ඕනේ. එතුමා ඒ කියන වෙනස මේ රටට ගේන්න පුළුවන්ද කියලා බලන්න. මම හිතනවා අගෝස්තු 5 වෙනිදා අපි අපේ යුතුකම ඉෂ්ට කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කළා. ඒ වගේම මගේ ආදරණීය නායකයා චන්න විකුම් මැතිතුමාව පාර්ලිමේන්තු යවලා දෙහිවල සංවර්ධනයත් ඒ වගේම රටේ සංවර්ධනයත් ඉතාම ඉහළ තැනකට ගේන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා මගේ විශ්වාසයත් වෙන එහෙම කරන්න පුළුවන් වෙයි කියලා රටේම ජනතාව ඒ යුතුකම ඉෂ්ට කරයි කියලා. හැබැයි මම කියන්නේ අපි අපේ අනාගතය වගේම රටේ අනාගතය ගැනත් හිතන්න ඕනේ. අපි රටක් විදියට තවදුරටත් ලෝකෙන් කොන් වෙනවද නැත්තම් අපි මේක කරගන්න බැරි තැනකට ඇවිල්ලා අපේ රට විනාශ කරලා හරිනවද? එහෙම නැත්තම් මේක කරන්න පුළුවන් නායකයෙකුට බාර දීලා මේ රට ඉදිරියට ගෙන යනවද කියන එක තීරණය කරන්න ඕනේ. මම හිතනවා මේ තීරණය ඔබ තමුන් වහන්සේලා ගනී කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි හිතනවා අගෝස්තු 5 මේ රට අලුත් කරන්න, මේ රට වෙනස් කරන්න සමගි ජන බලවේගයට අවස්ථාවක් ලබා දෙන්න දුරකථන නැත්තම් ටෙලිෆෝන් එක ඉදිරියෙන් තමන්ගේ ඡන්දය ලකුණු කරලා චන්න විකුම් මැතිතුමත් ඒ වගේම අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් පාර්ලිමේන්තුවේ විශාල ස්ථාන දෙකකට ගෙන යන අවස්ථාව හිමි කර දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඒ වගේම මෙතෙන්ට පැමිණි සියලු දෙනාත් ඒ වගේම මෙතෙන්ට තවමත් පැමිණිමින් සිටින සියලු දෙනාත් මම ආදරයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි. හොඳයි අපගේ ගරුණ ස්තුතිය චලිත අකරබේද මැතිතුමාට එදින් අපිට පෙනෙනවා මේ ආදරණීය නායකතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වෙන දවස එතුමා දැක බලා ගන්නට බොහෝ පිරිසක් ජාති ආගම් කුල
පක්ෂපාත පන්ති බෙදකින් තුරව මේ ආදරණීය අවස්ථාවත් එක්ක දෙනවා අපි ශිරු දිනටම ආරාධනා කරනවා ප්‍රධාන පිවිසුම් දොරටුව අපි සෙන්න ශිරු දිනාටම ශාලාව තුළට පැමිණ අසුන් ගන්නා හැටියට ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය අපිට අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා අපිට නැවුම් බලාපොරොත්තුවක් තිබෙනවා නැවතත් මේ රට තරුණයෙකුට බාර දෙන්නටයි අපි ඔබ ශිරු දිනාම සූදානම් වන්නේ ලබන මාසයේ පස්වෙනි දාට දෙහිවල ආදරණීය ඔබ ඒ වගකීම සහ ඒ යුතුයකම ඉටු කරාවි කියලා අපේ හදවතේ විශ්වාසයක් තිබෙනවා ඒ මොකද නැවතත් මේ රට දියුණු කරන ආදරණීය නායකයා නැවතත් මේ රටේ ජීවත් වෙන නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පරිවර්තනය කර දෙන නැවතත් රණසිංහ ප්‍රේමදාස මහත්මයා නවත්තපු තැන සිට දෙවන්ත වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ආදරණීය නායකයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට කෝ දෙහිවල අපේ සද්ද සජිත් ප්‍රේමදාස මහත්මයාට ජය වේවා සමගි ජන බලවේගයට ජය වේවා චන්න විකුම් මහත්මයාට ජය වේවා චන්න විකුම් මහත්මයාට අපි එහෙම කියමින් එමනම් මෙන්න අපේ රොයි ප්‍රනාන්දු ප්‍රධාන රොයි ප්‍රනාන්දු ප්‍රධාන අපේ ආදරණීය සංගීත ශිල්පීන් ඉන්නවා වේදිකාවේ සංගීතමය රසය ඔබේ සබන් අදරට ගෙනෙන්නට නැවතත් වේදිකා බාරයි ආදරණීය සංගීත කණ්ඩායම ඔබ ආදරය කරන රොයි ප්‍රනාන්දු ප්‍රධාන ගැලක්සිස් ආදරණීය සංගීත ශිල්පීන්ට අවස්ථාව බොහොම ස්තුතියි සමන් ගමගේ ඔයාට ජය වේවා. එයා තමයි අද මේ නෞකාව පදාගෙන යන කපිතාන්. ඉතින් අද බොහොම සුන්දර රාත්‍රියක් කාලයකට පස්සේ ප්‍රසංග වේදිකාවේ මේ ඔගලගේ පැත්තෙන් මේ වගේ පොඩ්ඩක් සද්ද ඇහෙනවත් ඇත්තේ ඒ දේ කලේ සමගී ජන බල වේගයේ අපේ චන්න මිකුම් මහත්මයලා එවැගේම සජිත් ප්‍රේමදාස මහත්මයාලා තමයි එක්කන්සු වෙලා මේ වෙනස මේ විවසනයෙන් පස්සේ ඔගලන්ට දෙන්නේ. ඉතින් අපි යන අපේ බේස් ගිටාර් වාදන ශිල්පියාගේ හඬින් සුන්දර ගීතයක් ගායනා කරන්න. පොඩි අත්පොලසනාදයක් දෙන්නකො කට්ටියම සදෙට. යස ගයනෝ මෙසේ යසට. ආහා හඳු කර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතගිලි දිගු කර මද හසනං වන තේදලු නෙලන ලබේ උඩ රට හඳු කර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතගිලි දිගු කර මද හසනං වන රට පන ගන්වන ජාතිය සුරකින්න ජාතික ධනය අපේ අපනය ගැති වෙමු සුකුමල දෑතට දලු නෙලන ලදේ උඩ රට කඳු කර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රටැඟිලි දිගු කර මද හසනං වන තේ දලු නෙලන ලදේ රණසරු කරන්න සජිත් ප්‍රේමදාස යලන දලුවල කරතිය හැම විට නොබෙඩෙත් දෙසට නැමේ ධනමන පිනවන ඉමිහිරි පානකි පිටරට යවන අපේ උඩරට හඳු කර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රටැඟිලි දිගු කර මද හසනං වන තේ දලු නෙලන ලදේ දේවල යහපත
ලොවටම සලකන කම්කරුවන් දී ගමේ ලංකා පොළොවේ පළවෙන තේගස උදි දිවි රකිණු වැඩේ උඩ රට කඳු කර සිරියා පරදන ඌබර මුහුණ ඔබේ රටගිලි දිගු කර මද හසනංවන දේ දළු නෙලන ලදේ උඩ රට කඳු කර සිරියා පරදන ඌබර මුහුණ ඔබේ රටගිලි දිගු කර මද හසනංවන දේ දළු නෙලන ලදේ නියමයි මාමා මයිකල් ජැක්සන් වගේ රයිට් මෙතන ළඟ පූජා ස්ථානයක ආගම කියන වෙලාව මේක ඒ නිසා අපි චුට්ටක් නිහඬ වෙනවා අයත් ඔගොල්ලෝව හම්බ වෙනවා බොහොම ස්තුතියි ඔහොම මින්ද නිහඬ වෙන්න බොහොම ස්තුතියි ජාතිවාදය ආගම්වාදය පෞන්වාදය පරදා අපි සැවම සමකිව එක්ව දිනමු එක ශක්තියක් එක අදිටනක් ජය මාවතට ඒ සේනා කුසගින්දරත් අවනීතියත් පරදානගෙන්නයි ඕනා ආදරේ ගැම්මෙන් පිරේ එකයාය ජය ගෝෂා සමගී සිතින් සමගී තමන් එන් වී බිදි මුබාදා දිනමු අපි දිනමු එක්ව ඉදිරි අද ගමනේ යමු දිනමු අපි දිනමු නොසැලී නැගී සමගි ජන බලවේගේ හදනා රටක හැදෙනා හෙටක පැතුමන් පුරාවට පායා ඉරසේ නැගී ජනතාවනි ශක්තිය ඔබයි හෙට දිනනා ආදරේ ගැන්නෙන් පිරේ එකයාය ජය ගෝෂා සමගී සිතින් සමගී තවත් එක් වී
සමගි ජන බලවේගය
සම්වාදය රජ කරන රටක හෙට දවසේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස අංක 20 දුරකථනය සමගි ජන බලවේගය අපි දිනමු කොළඹ මේ සැබෑ මිනිසෙකුගේ අවශ්‍යතාව රටට දැනෙනම මොහොතක් අගෝස්තු 5 රටේ ඉදිරි වසර 5ගෙන තීරණාත්මක දවසක් එදායි ඇරඹෙන්නේ ඉදිරි දශක දෙකක අභිවෘද්ධිාත්මක කාල පරිච්ඡේදය ජයගත හැකි ජවයක් ඇති දැක්මක් ඇති දේශපාලන අත්දැකීම් ඇති දැක්වල ලී නැති හිතේ මඩ නැති ඇඟේ කුණු නැති තරුණ නායකයෙකු ශක්තිමත් ආර්ථික පදනමකින් රට හදන යුගයක් සජිත් අගමැති වෙන යුගයක් එන්න අපි දිනමු සජිත් ප්‍රේමදාස කොළඹ දිස්ත්‍රික්කය අංක 20 දුරකථනය සමගි ජන බලවේගය උදේ එමනම් අපේ සුදනම නැබදවරක් ප්‍රසංගය වෙත ඔබේ සවන් යොමු කරන්නට දින අද දවසේ අද රටේ පවතින ඒ නිරෝධායන නීති රීති වලට සෞඛ්‍ය උපදෙස් අනුව තමයි ජනතාව වෙනුවෙන් අපි ආරාධනා කළ දෙවෙන්නේ ඒ හරියටම අපි මොන දේ කරත් ඒ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්නට ඕනේ ඒ අනුව තමයි අපි ජනතාවට ආරාධනා කරේ ඔබේ මුව ආවරණ පළඳගෙන ඒ මීටරේ පරතරේ තබාගෙන විශ්යල්ල හොඳින් කළමනාකරණය කරගෙන තමයි අපි මේ දිනන කොළඹ සමග ජන බලවේගයේ දෙහිවල ඔබේ ආදරණීය සංගීතහායක ඒ තරුණ නායක චන්න විකුම් අංක 22 න් තරඟ කරන ඒ ආදරණීය නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ දෙවන්ත ජන හමුව සංගීතානය කරේ. එහෙමනම් අපි නැවතත් සංගීතමය රසස්වාදය ඔබේ සවන් අතරට ගෙනෙන්නට ඒ ආදරණීය සංගීත ශිල්පීන්ටයි අවස්ථාව රොයි ප්‍රලාද ප්‍රධාන ගැලැක්සීස් ආදරණීය සංගීත කණ්ඩායමටයි අවස්ථාව. බොහොම ස්තුතියි. රයිට්. අපේ මුව ආවරණ නැහැ නමුත් අපි මීටරේට ඉන්නේ. රයිට්. ලස්සන අප්පුඩියක් අහමු ආයේ අර අකමකා වෙලා ඉන්න හැමදේම. රයිට්. බොහොම සන්තෝෂයි ගොඩක් ස්තුතියි. මෙන්න ගැලැක්සිස් නායක රොයි ෆර්නාන්ඩෝගේ හඳින් අපේම සින්දුවක් එයාගේම ගීතයක්. ආහා. ඔබ යාළ ඩාන්ස් කරපු මාමා. मैवे मतगी पुरा मागी सितुम वेरा ईदे से आया चुनो दूर ऐत कंदुमी दुमे संद से मैं गिरो मैले मतगी पुरा मागी सितुम वेरा ईदे से आया चुनो Give me room, baby.
මතකේ පුරා මාගේ සිතුවම් වෙලා ඉදැසි ආයාචන අපලන් වේලා මුමුණන් රස ගීතිකා මතදාක හමුවන්න සිහිනේ වෙලි සඳසඳ පෙම් චේතනා සන්සුන් සදෑවේදී අපලන් වේලා මුමුණන් රස ගීතිකා මතදාක හමුවන්න සිහිනේ වෙලි සඳසඳ පෙම් චේතනා දුර ඈත කඳු වීදුමේ සඳසේම ඇගිරුම වේ මතකේ පුරා මාගේ සිතුවම් වේලා ඉදැසී ආයාචන දුර ඈත කඳු වීදුමේ සඳසේම ඇගිරුම වේ මතකේ පුරා මාගේ සිතුවම් වේලා ඉදැසි ආයාචන ඉදැසි ආයාචන රයිට් මීළඟ ආයාචනාව අපේ ශාන් ලවා පුජේ බාධා කිරීමක් අපේ සංගීත කණ්ඩායමට මම ආරාධනා කරන අපේ සජිත් ප්‍රේමදාස ගරු නායකතුමාගේ ලේකම් සමන්ත සමරසිංහ මහත්තුමාට වේදිකාවට හරි විශේෂ දැනුම් දීමක් කරන තිබෙන එතුමාට සෞඛ්‍ය බලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් ලැබිලා විශේෂ ඉල්ලීමක් කරන තිබෙන මේ රටේ පවතින නිරෝධායන නීති රීතිත් එක්ක සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්නට ඕනේ කියන එක අපේ ගරු නායකතුමාගේ ලේකම් සමන්ත සමසිංහ මහත්මයාට දන්වලා තිබෙනවා. එනිසා අපි ඔබට ඉල්ලීමක් කරනවා මුව ආවරණ පළඳගෙන මීටරේ පරතරේ තියාගෙන ආසනවල අසුන් ගන්න. ඔය වාඩිලින් ආසනයට එකක් ඇතහැරලා ආසනය ඉවත් කරලා ඊළඟ ආසනයෙන් ඔබ වාඩි වෙන අපි සංවිධායක මණ්ඩලයට ආරාධනා කරනවා. ඒ ආකාරයට පැමිණ සිටින පිරිස ආසනවල වාඩි කරවන්නට පුටුවක් හැර අනිත් පුටුවේ වාඩි කරන අනිත් පුටුව ඉවත් කරන්න සංවිධායක මණ්ඩලය කටයුතු කරන්න මම හිතන්නේ හැකි ඉක්මනින් ඒ උපදේශ ටික ක්‍රියාත්මක කරන්නට සංවිධායක මණ්ඩලයට අපි ආරාධනා කරනවා. අපි මොන දේ කරත් අපේ ජීවිත අවදානම අපේ ආරක්ෂාව අපි සපයාගත යුතුයි. එනිසාමෙන් තමයි ඒ සෞඛ්‍ය උපදෙස් අපි අනිවාර්යයෙන්ම ඒවා ඒ නීති රීති වලට ගරු කර යුත්තේ. එමනම් අපි ඒ නීති රීතිත් එක්ක මේ දෙහිවල ඔබේ ආදරණීය පෙරවරේ සිට සූදානම් නැවතත් හොඳයි. ඒ වගේම අපේ ආදරණීය සංවිධායකතුමා එනවග අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඒ තමයි මේ තාරුණ්‍යේ බලාපොරොත්තුව. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අලුත් තරුණ නායක. ඉතින් තරුණ නායකත්වයක් සමග ජන බලවේගයට නායකත්වය ලබා දෙන්න සජිත් ප්‍රේමදාස නම් වූ ඒ මානව හිතවාදී තරුණ නායකයාට දෙහිවලින් ශක්තිය ලබා දෙන දුරකථනයෙන් ජය අංක 22න් තරඟ කරන දෙහිවල ආසනයේ සමග ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක චන්න විකුම් ආදරණීය සංවිධායකතුමා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණ තරඟ කරන ඔබේ ආදරණීය ජනහිතකාමී ජනතා තරුණ නායකයාගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොතයි. සමගි ජන බලවේගයට සජිත් ප්‍රේමදාස මැතිතුමාට චන්න විකුම් මැතිතුමාට අංක 22ට දුරකථනයට
හොඳයි අපිට පේනවා වේදිකාවේ ඈත කෙළවරේ එතුමාගේ සම්ප්‍රාප්තිය අපි නැවතවරක් හොඳ අත්පොළ සන්නහඩක් ලබා දෙමු චන්න විකුන් මැතිතුමාට සමගි ජන බලවේගයට දුරකථනයට අංක 22කට නිර්මාණය කරන්නට නිර්මාණාත්මක මනසක් ඇති වෙනසයකට පුළුවන් දුර දකින්න අපට ළඟ චන්න විකුන් කොළඹ හදන වෙනසයකයා අංක 22කින් මුළු කොළඹටම සමගි ජන බලවේගයෙන් කටි කොළමක් නිර්මාණය කරන්නට නිර්මාණාත්මක මනසක් ඇති ව්‍යවසායකයෙකුට පුළුවන් දුර දකින්න අපට ළඟ චන්න විකෝ කොළඹ හදන ව්‍යවසායකයා අංක 22කින් මුළු කොළඹටම සමගි ජන බලවේගයෙන් කොළඹින් ඔබ සොයන අලුත් නායකත්වය චන්න විකෝ අංක 22 දුරකථනයේ කටි කොළමක් නිර්මාණය කරන්නට නිර්මාණාත්මක මනසක් ඇති ව්‍යවසායකයෙකුට පුළුවන් දුර දකින්න අපට ළඟ චන්න විකෝ කොළඹ හදන ව්‍යවසායකයා අංක 22කින් මුළු කොළඹටම සමගි ජන බලවේගයෙන් කොළඹින් ඔබ සොයන අලුත් නායකත්වය චන්න විකෝ අංක 22 දුරකථනයේ හොඳයි කොළඹින් ඔබ සොයන ඒ තරුණ නායකත්වය දෙහිවල ආසනේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක මෙවර දුරකථනයේ ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට ජයග්‍රාහි ජය අංක 22න් තරඟ කරන චන්න විකුම් මැතිතුමාට කවුරුත් එක්කලා හොඳ අත්පොළ සන්නහඩක් ලබා දෙමු සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයට දුරකථනයට දුරකථනයට චන්න විකුම් මැතිතුමාට චන්න විකුන් මැතිතුමාට අංක 22ට අංක 22ට ජයම් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉතින් ආදරණීය ඔබ තමුන්නාන්සේ අපි බොහොම ගෞරවයෙන් පිළිගනිමින් පිළිගන්නට අපි හොඳ ලස්සන ගීතයක් එතුමා වෙනුවෙන් මෙන්න ඔබ ආදරණීය සංගීත කණ්ඩායම රොයි ෆෙනාන්ඩෝ ප්‍රධාන ගැලැක්සිස් නැබතත් වේදිකාවේ බොහොම සන්තෝසයි ඔන්න කොළඹ තොටේ ඔබේ ගැලවුම් කාර්යය ආව මෙතෙන්ට ඉතින් ගොඩක් සුන්දරයි මේ විවසන මැද්දේ මොන ප්‍රශ්න තිබ්බත් අපේ ගැලවීම තියෙන්නේ මෙතනින් එහාට පස් වෙනදන් එහාට මෙතුමා පාර්ලිමේන්තුවට යවලා අපිට අවශ්‍ය සියලුම දේ ඉෂ්ට කරගන්න අපේ මානුෂීය අවශ්‍යතාවල් මේ හැමදේම ඉෂ්ට සිද්ධ කරන්න අපේ මිනිහා ඉන්නව නේද අපේ මිනිස්සුන්ට ලස්සන උපුඩියක් ඕනේ අංක 22කට ජය වෙන්න කියලා ෂන විකුම් ඔබයි අභිමානයේ මේ පුරවරේ ආදරෙන් ගන්නම් සුන්දර ගීතයක් 60-70 දශකයේ ආදරබර ගීතයක් මේක සමන් දෙන්න ඒ වගේම මීටරේට ඉන්න මාස් දාගෙන ඉන්න අයත පුඩියක් දෙන්න ජය වේවා අංක 22
බෑත දෙපය මගේ සීතයි පායාසඟ අඳුරු වලාවෙන් මයිදියේ බිම වැසුණා ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම් ඔබ පැමිණි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම් මගේ සහයෝගය පතන වෙලාවට කොහි සිට හෝයලින්නම් කොහි සිට හෝ යලියෙන්නම් පායාසඟ අඳුරු වලාවෙන් මයිදිරියේ බිම වැසුණා සෝකතාප පාළුව අතරේ එකි බිඳ හැඳුවා ඇසුණා පායාසඟ අඳුරු වලාවෙන් මයිදිරියේ බිම වැසුණා බොහොම සන්තෝෂයි නිහතමානීව ප්‍රසංගේ නරඹන ඔබ සැම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඉතින් අපි තෝරගත්ත මීළඟට එච්.ආර්. ජෝතිපාල කලාකරුවා ගායනා කරපු සුන්දර ගීතයක් ඔගොල්ලෝ ඉදිරියේ තබන්න අංක 22ට ජය වේවා කියලා ලස්සනව පුඩියක් එවන්නකෝ සද්දෙට සද්දෙට හැමෝම බොහොම සන්තෝෂයි මොකද අපිත් ප්‍රසංග පවත්වන්නේ හරියට මාස පහකට ඉතර පස්සේ ඉතින් මේ චන්න විකුම් මහත්තයලා හින්දා තමයි මේ ගස්කොලන් වලට හරි මේ වගේ මියුසික් සද්දයක් ඇහෙන්නේ ඔයගලගේ කන් වලට වගේ සවුන්ඩ් පත් අතරට මෙහෙම දෙයක් සිද්ධ කරන්නේ මෙතුමන්ලා ඉතින් මෙතන ඉන්නේ හාට රටේ වැඩ කරන හැටි දැනගන්න පුළුවන් ඉතින් මෙතන මේක ලොකු ආදර්ශයක් ඉතින් අපි ගොඩක් අරු කරනවා අගය කරන ඔබතුමාව එක සිතින් එක හදින් රයිට් මේක හමු ජය වේ ඔබ සැමටම නියමයි पुंची धोनी तरह वेला पुंची तैसे कदलू सला रनिंग बाल के नवा किया तात दूर वटला पुंची धोनी तरह वेला पुंची तैसे कदलू सला रनिंग माल के नवा किया तात दूर वटला पुंची तोने तरह वेला राइट बढ़िया बढ़िया गाँव था लेकर सुंदर विधि पास याद हुआ सहाय हो गया गल्ले निकल कूरने ने टूट इसको ले कुटी कन्न वे दो सुतु कऊम इरिला किया तो यालो वो एंड ओ चम कला दो ओ इवसन्न मा पुंची दो से कतलू सला रनिंग बाल के नवा किया तात दूर वटला पुंची तोने तरह वेला दुपत को मने दिखरान अभी टीम ने साजिद एक हादवती दिया गाना विकुम महतेला ते दने इनो लोतरैय तव कौद गन्ने लक्ष्य दिनुम मटने लबिन्ने नुप मालिका वे तबन्ने ए देख गन्न मट
Sitarita vanne pa, haga bandhiya dore tani vi.
Sheila, eh. Sheila, Sheila, oh. Sheila, Sheila, eh. Sheila, Sheila, oh. Devi do mage kumari. චන්නගේ මහත්යතාව ගමේ කෙනා සුවසරිය නිර්මාතෘ හර්ෂද සිල්වා මහත්මයාතාව ලස්සන අපුඩියක් අහලා පිළිගමුකෝ හැමෝම හැමෝම මේ අපේ රටේ අපේ අභිමානය තමයි මේ මේ එන්නේ ඔයගොල්ලන්ගේ ගමට සජිත් ප්‍රේමදාස මහත්මයාතාව නොබෝ වේලාවකින් එනවා ඒ හින්දා මෙන්න කතා බහට සමන් ගමගේ ඔබට ප්‍රසංග වේදිකාව ආදරෙන් බාර වෙනවා සුති එදින අධ්‍යාපන අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබ ආදරණීය නායකතුමන් තව ටික වේලාවකින් ඔබ තමන්ාන්සලා අමතන්නට මේ විස්සනට එන වග අපි බොහොම සතුටින් මතක් කරන ගමන් මේ අවස්ථාවට එකතු වුණා අධහනම ආනුව සුවසිරිය මේ රටට හඳුනා දුන්නු මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ සමග ජන බලවේගයෙන් ජයංක 10න් තර කරන ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා අපි එතුමාවත් බොහොම ගෞරවණීය පිළිගනිමින් ඒ ශිල දනා වෙනුවෙන් අපි මේ ජන හමුව ආමන්ත්‍රණය කරනට බොහොම ගෞරවණීය ආරාධනය කරනවා දෙහිවල ගල්කිස්ස
महानगर सभा ज्येष्ठतम मंत्री आनंद प्रणांद वेत्तुमने अबदु मंत्र आराधने उत्सव सभा आमंत्रणे करानते देवल मेतिवर्ण बल प्रदेश समगी जन बल प्रधान संविधायक माहितवत मगे सहोदर हिटपुनाकर मंत्री चान्नविकु मेतितुमनि आचार्य हर्षद सिल्वा मेतितुमनि एवागेम हिटपु देवलगस पुरपति सुशील जयसिंह मेतितुमनि माहितवत देवल बल प्रदेश देशपालन संविधायक संविधायक सह वरुणि हितादर नोनावरुणि महत्वनि अगस्त मास पांचवेनि दिनट तवत् दिन हतक हटक नति तरम एहनाम अपि दैन सूदानम वेन्ने मे रटे तीरणात्मक दिने वु अगस्त पांचवेनि दट नव आंडुवक पीटवला नव ग्यम्मक एक्क रटे जनतावगे प्रश्न विसंदन्नट अपिट पुलुवन् नव नायकत्वयक् यटते रट गेनियन्नट अपि सूदानम वेनवयि कियन एकयि अपे अदहस मम हितनवा नोनावरुणि महत्तुन्नि अद अपि अबुतेन कथा करन्न अवश्य नै मे मोहतव वेन विट मुलु लंका पुराम समगि जल बल वेगे नायक සජි ප්‍රේමදාස මැතිතුමා මුළු රට පුරාම ගෙහිලා ජනතාව දැනුවත් කරලා අවසන් රටට රට කරන්න කොහොමද රට බාර දිය යුත්තේ කාටද කියන ප්‍රශ්නය තමුන්නාස රට රටටම කතා කරලා ඉවරයි. සමන් හිතනවා අපි අමුතුවෙන් තවත් කතා කළ යුතු නැති වුණත් මේ ප්‍රදේශ ජනතාව දැනුවත් විය යුතුයි. ඕසදී මාත්මිය තරඟ කරනවා සම පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් හැටියට අපේක්ෂිකාවක් හැටියට බදුල්ල දේශකයෙක් මෙතුමිය මේ ළඟද වේදිකාවේ කියනවා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අතර ඉන්නවලු බූරුව යස්සේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අතර ඉන්නේ බූරුව යස්සේ එතන බූරුව තෝර බූරුව නැතුව අස්සය තෝරගන්නලු සමගි ජන බල පෙරමුණේ ඉන්න කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ හොඳ අස්වැ ටිකක් සමගි ජන බලපෙරමුණෙන් ඉන්නවා ඒ අස්වැෙන් අතර ඉන්න එක අස්වැෙක් තමයි දෙවිවල ආසනෙට දාලා දෙන අපේ හිතවත් චන්න විකෝම් කියන්නේ කවුද කියලා මම අමුතුවෙන් කියන්නට නමුත් තමුන් ආසාරට අවශ්‍ය නැති වුණත් මට යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා මෙතුමා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්නට මොකද මම කුඩා කාලේ සිටන් මගේ කුඩා වේදේ සිටම මේ කුඩා දරුවෙක් හැටියටත් අපි සමග හිටපු චන්නවිකුම් ඥානදේක දහම් පාසලෙන් දහම් අධ්‍යාපන ලැබන කාලේ ඒ වගේම දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයෙන් සහ ලලිත අතුල මුදල විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබන කාලේ යෝන් පෙරමුණ අතරට ප්‍රවිෂ්ඨ වෙච්ච කාලේ අපේ අවට පුරවැසියෙක් සමාජගත වෙච්ච කාලේ මේ සියල්ලම එකට එකතු කරගත්තම චන්නවිකුම් සමග අපි තියෙන සම්බන්ධය බොහොම ළඟයි ඒ වගේම එතුමගේ ගරු මාමණ්ඩි එතුමා අපේ ICSS වෙන ගරු නාගරික මන්ත්‍රීතුමා එතුමා අපි සමග එකට නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරා හොඳ කීර්තිමත් දේශපාලනය කරපු මිනිසෙක් හැටියට අවංක දේශපාලනය කරපු කෙනෙක් හැටියට प्रदेश जनता विशाल मेवर देशपांड प्रविष्ट वेला नागरिक मंत्री वरी खेट प्रविष्ट वेला अभिशम सिन्नकोटा नगर सभा क्रियाकारक विशाल नगर सभा दवसक मेतुमा पार्लिमेंट
තරුණ සේවා සභාවට ගිහිල්ලා සමස්ත ලංකා සුම යවුන සමාජයේ ලේකම් ධූරයටපත් වෙලා පියවරෙන් පියවර තබලා මෑත භාගයේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කළා මෙතුමා මේ දේශපාලන ගමන් මඟට ප්‍රවිෂ්ඨ වෙලා තිනවා එනිසා මම හිතනවා දේවල ප්‍රදේශයේ ජනතාවට අමුත්තක් විය යුතු නැහැ අලුත් විය යුතු නැහැ තරුණෙක් හැටියට අභිමානවත් තරුණෙක් හැටියට තමුන් අහසලට අද චන්න විකු මැතුමා පාර්ලිමේන්තු වෙතට රැගෙන යන්න පුළුවන් හොඳ අස්වැක් කියන එක මම නියතමාණිව කරන්නට ඕනේ අද ඕසදි මහත්මිය කිපු අස්වැයි බූරුවයි කතාව පක්ෂ මහලේකම් බාරගත්තා බාර අරගෙන එතුමා උත්තරයක් දුන්නා ඒ කියපු තැනැත්තියව තෝරගත් එකක් මහා බූරුවෙක් කියලා ඊට පස්සේ ඕසදි කියනවා මාව තෝරගත්තේ මහින්ද මහත්තයා කියලා එහෙනම් බැසිල් මහත්තයා කියනවා මහින්ද මහත්තයා මහා බූරුවයි කියලා මේක තමයි ඇත්ත අද රටේ තරඟ කරන්නේ කවුද පොදු ජන පෙරමුණෙන් දෙහිවලට තරඟ කරන්නේ බූරුවෙක්ද අස්වැද්ද කියලා අපි අහන්නට ඕනේ මේ වේදිකාව තුලින් ජනතාව තේරුම් ගනි මොකද පහුගිය නගරසභාවේ ඒ තීන්දුව ජනතාව දුන්නා නගරසභා මැතිවරණයේදී පැහැදිලිව නගරාධිපති ධූර දෙකක් දරපු මිනිහට හොඳ තීන්දුවක් දුන්නා නගරසභා මන්ත්‍රී ධූරයක්වත් දරා ගන්න බැරුව තනතාව ප්‍රතික්ෂේප කළා එහෙනම් ඕසදි කියපු කතාව ඇත්ත එහෙනම් හෙටත් ඕසදි කියන කතාව ඇත්ත වෙයි එනිසා තමුනාසලට පැහැදිලිව බූරු අස්වැය තෝරගන්න ඒ අයට ඉඩ දීලා අපේ අස්වැය ටික දිනවන්න පොදු සමගි ජන බලවේගයත් එක්ක ඒක රාශිවලා අනිවාර්යෙන්ම දෙවිවල මෙතිවන්න කොට්ටාසය වැඩි ඡන්ද 5000කින් ජයග්‍රහණය කරවන්නට අපි එකතු වෙමුයි කියලා ගෞරවණීයව ආරාධනය කරනවා අද දෙවිවල ගල්කිස්ස නගර සභාව ගැන මම කතා කරන්න යන්නේ නැහැ මොකද මම තාම ඉන්න නාගරික මන්ත්‍රීවරයෙක් මම තවුරුදු 22ක් මේ නගරසභාව පුරා කරක් ගෙවුවා මේ නගරසභාව පුරා කරක් ගහලා නගරසභාව කරපු කෙරුම් කාර්කම් පිළිබඳව අපි හොඳට දන්නවා ඒ නිසා මේ නගරසභාව ගැන කතා කරලා නිකන් මේ ඡන්ද හිගා ගන්න අවශ්‍ය නැහැ නමුත් එකක් කියන්නට ඕනේ අපිට පෞගිය නගරසභා පරිපාල බලය අල්ලන්නට ජනතා වරම දුන්නා जनता वैडी चंदे अपू तेरुआ मम मगे आसने जयग्रहणे कला अपि समस्त वशन देवल आसने जयग्रहणे कला समस्त स्तंत संख्यानु जयग्रहणे कला आसन संख्यानु जयग्रहणे कला नमुत अपिट बले गन्न बेरुना ए ऐ पक्ष नायक तुम अपि हम वेन्न गया अपे जयग्रहण अत्तेक अपिट नगराधिपति अपेक्षिका तीर्णे करन्न किव्वा පක්ෂ නායකතුමා කියනවා ඕගොල්ලෝ ඕගොල්ලගේ ප්‍රශ්නේ බලා ගන්න ඕගොල්ලගේ වැඩේ ඕගොල්ලෝ කරන්න මට අයිති වැඩක් නෙවෙයි මේක ඇදගෙන ගියා අවසානයේ මොකද වුනේ පරාජය වෙච්ච දෙගොල්ලෝ එකතු වෙලා ලැයිස්තුවෙන් ආපෙවුන් අද නගරාධිපතිත්ව වෙලා නියෝජන නගරාධිපතිත්ව වෙලා ඔව් බලය පොදු ජන පෙරමුණට ගියා කවුද මේ බලය අරන් දුන්නේ අපේ පක්ෂය අද අපි ලැච්ච වෙන්න ඕනේ අද අපිට මේ බලය තිබුණා නම් මීටත් වඩා අසාර්ථක ඡන්ද ව්‍යාපාරයක් මේ ප්‍රදේශය තුල ගෙනියන්න තිබුණා අපේ ජනතාවට පාක්ෂිකෙන්ට නිසි විදියට සලකන්න තිබුණා අපේ පාක්ෂිකෙන්ට සුරක්ෂිතභාවයක් තිබුණා නමුත් මේ සියල්ලම අපෙන් ගිලිහි ගිලා තියෙනවා සමස්ත ලංකාවේම පළාත් පාලන ආයතන සියල්ලම අන්ත පරාජයකට පත් උනේ කාගේ කාලේද අග්‍රමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරනකොට පක්ෂයේ නායකයා හැටියට කටයුතු කරනකොට ලැජ්ජයි කියන්න ආණ්ඩු බලයක් තියාගෙන පළාත් පාලන ආයතන සියල්ලම පරාජයට පත් කරගෙන ඡන්ද ප්‍රතිශතය 129ට බස්සගෙන කුජීතු පරාජයක් අරන් දුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මම ඊළඟට ආණ්ඩුව පිහිටවන්න මම තමයි සුදුසු අගමැති කියලා. ඒ නිසා මම හිතනවා මම තවදුරටත් කතා කරන්න යන්නේ නැහැ. මේ දෙවිවල ගල්කිස්ස ජනතාවට මම අමුත්තෙක් නෙමෙයි. නමුත් ඡන්ද වික්‍රම මැතිතුමා වෙනුවෙන් මගේ යුතුයකමස්සා වගකීමක් තියෙනවා අපේ නාගරික මන්ත්‍රීගොල්ලෝ සිය අපිත් එක්ක ඉන්න නාගරික මන්ත්‍රීගොල්ලෝ සියල්ල වෙනුවෙන් එතුමාට අපේ ගෞරවය එමෙන්නත් අපේ ආශිර්වාදය පුදකරන්නට ඒ නිසා තමයි මම මේ වේදිකාවට ආවේ මම හිතනවා නියතමාදීව කියනවනම් අවංකවම කියනවනම් මෙතුමා දක්ෂ හොඳ ක්‍රියාකාරී තරුණෙක් ඒ තරුණයෙක් හැටියට එතුමා අද පියවර තබන්නට සූදානම් වෙන්නේ පාර්ලිමේන්තුවට
අපි සතුටින් යුතුව එතුමට ආශිර්වාද කරනවා මේ වේදිකාව තුලින් ඔබ තරුණේ කැටියට දෙවිවල කල්කිස්ස ප්‍රදේශයේ විශේෂයෙන්ම දෙවිවල ආසනය තරුණයන්ගෙන් පියවර තබන්නට පළමු පියවර තබන්නට ඔබතුමා ඉදිරිපත් වීම ගැන අපේ ආදරේ ගෞරවය පිරිනමමින් මම හිතනවා දෙවිවල කල්කිස්ස ජනතාවගේ සියලුම ගෞරවය තමුන් වහන්සේලාට හිමි වෙයි ඊ රත්මලා නාසනේ තමුන් වහන්සේටත් ඒ ගෞරවය හිමි කළා එනිසා මම හිතනවා अपे रत्मला नासने हिरुनिका प्रेमचंद मैथिनी रत्मला नासने वैडी चंद गाने के जयग्रहणे करने कोटा अनिवार्य मा देवला आसने आज जयग्रहणे कर रहे के ने का अपे डे बैठे ले ऐसा अपे यो या आये डे बैठे नहीं ये इतना तीनों रस्सीमक जाना हदीब तुम आये ना देवला टे कोई द रस्सी मतीन ने अपे नगर सभा पारिस සෙනග ගෙන්න ගන්න මේ වගේ බෑ මේ වගේ පිටණියක තියන්න බය වෙලා පිටණියක තියන්න අර නගර සභා පරිශ්‍රයේ තියන්නේ මොකටද නගර සභා සේවකයන් ටික හෙට වැඩ කරන්න නැතුව උන් වරින්ගලා ඡන්ද ටික කරා ගන්න පුරුදු විදියට කරන්නයි මේ ගේම ගහන්න යන්නේ එනිසා අපි අද ප්‍රසිද්ධිය බය නැතුව මේ වගේ විශාලතම භූමියකට ඇවිල්ලා අපි මේ සඳ සඳ මෙහෙවනකොට අර ජනාධිපතිතුමාගේ එනවා අර නගර සභා පාරක මුඩුක්කුවකට මේක තමයි ඡන්ද සන්නාද වෙලා තියෙන්නේ ඒ නිසා පැහැදිලි දෙවිවල සටන අපි ජයග්‍රහණය කරන්නට බයක් නැවෙන්න බයක් නැහැ අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා ඒ නිසා අපේ සංවිධායක මහත්මාත්මින් සියලුම එකට දොලා මේ සටනට එන්නට ඒක සමගි ජන බලවේගයට මහත් ශක්තියක් ලබා දෙන කොළඹ දිස්ත්‍රික්කයේ දුරකතරින් ජයංකයෙන් තරගන අපේ ආදරණීය හිටුව මාත්‍ය පාටලී චම්පික රණවිකමැතිතුමා මේ අවස්ථාවට එකතු වුණා අපි එතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා එවගේම ඊට පෙර අපේ ජන හමුව ආමන්ත්‍රණය කරේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රී ආනන්ද ප්‍රනාන්දු මැතිතුමා එතුමා ජන හමුව ආමන්ත්‍රණය කරන අතරතුර මේ අවස්ථාවට එකතු වුණු සමග ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය ගරු තිස්සත් නායක මැතිතුමාත් අපි බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා එවගේම පාටලී චම්පික රණවක අපේ එතුමාවත් අපි බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා එවැගේම මේ අවස්ථාවට හරින් ප්‍රනාන්දු ගරු අමාත්‍යතුමාත් එන වග අපි ඔබට මතක් කරමින් ආචාර්ය හර්ෂිලා මැතිතුමාත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා එතුමාත් අපි නැවත වරක් බොහොම ගෞරවණීයව පිළිගනිමින් දෙහිවල ආදරණීය ඡන්ද විකුම් මැතිතුමාගේ ජයග්‍රහණ විජයග්‍රහණයක් කරන සමග ජන බලවේගයේ මේ ජයග්‍රාහී ජනතා රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා මා බොහොම ගෞරවණීය යුතුව ආරාධනා කරනවා සමග ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු ගරු අමාත්‍ය තිස්ස අත්නායක මැතිතුමනේ ඔබතුමන්ටයි ආරාධනය විජයග්‍රාහී ජන හමුව ආමන්ත්‍රණය කරන්නට අද මේ ඓතිහාසික රැළිය සංවිධානය කරන්නට මූලිකව ක්‍රියා කරපු දෙහිවල සමග ජන බලවේගයේ සංවිධායක ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ මැතිවරණය සඳහා සමග ජන බලවේගයෙන් තරඟ කරන අපේ හිතමිත්‍ර චන්න විකුම් මැතිතුමනි ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්න අපේ ආචාර්ය හර්ෂද සිල්වා අපේක්ෂක තුමනි ඒ වගේම පාටලී චම්පික අපේක්ෂක තුමනි ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙන සියලුම නාගරික මන්ත්‍රීවරුන් ඒ වගේම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ සම්භාවනීය අමුත්තනි අපේ හිටපු නගරාධිපතිතුමනි සියලුම දෙනාගෙන අවසරයි මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවට මම සහභාගි වුණේ තමුන්නාන්සලගේ සංවිධායකතුමා චන්න විකුම් මැතිතුමා මට ආරාධනාවක් කළා පුංචි වෙලාවකට හරි ගොඩ වෙන්න කියලා. ඉතින් මම පානදුරේ ප්‍රදේශයේ රැස්වීම ගන්නාවකට ගිහලා එන ගමන් ඇත්ත වශයෙන්ම මේ රැස්වීමට ආවේ
චන්න විකුම් මැතිතුමා ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න කැමති කෙනෙක් හැටියට එතුමාට ධෛර්ය දෙන්න කියලා මම මේ මොහොතේ එතුමාට ගෞරවයක් වශයෙන් මතක් කරන්න කැමතියි. අපි අද මූණ දීලා තිබෙන්නේ තීර්ණාත්මක අවස්ථාවක. ඇයි මම තීර්ණාත්මක අවස්ථාවක් කියලා කියන්නේ? ලබන පස්වෙනිදා මේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගන්න දැන් ආණ්ඩුව පැත්තෙන් කියන කතාවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැත්තෙන් කියන කතාවත් හොඳට තමුන්නාන්සලා විග්‍රහ කරලා බලන්න. පහුගිය නොවැම්බර් මාසෙදී මේ රටේ පාලනය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයර දුන්නා. හැබැයි දැන් මාස 9ක් ගත වෙලා. මේ මාස 9 කාලයේ ඇතුළත ගෝඨාභය මහින්ද ආණ්ඩුව කරපු මේ සමාජ වැඩ කටයුතු ගැන රටේ පාලනය ගැන රටේ ජනතාව රැක බලාගත් ආකාරය ගැන ජනතාව ගැන හිතපු විදිහ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ඒක තමයි හිතන්න තිබෙන්නේ. මාස 9ක් ගත වෙලා අද මේ රටේ ජනතාව එවැනි තෘප්තිමත් තැනක නැහැ කියන එක අපි සියලු දෙනාටම තියෙන විශ්වාසය. බලන්න මිත්‍රවරුනි දැන් මැතිවරණේ ඇවිල්ලා තිබෙනවා. මේ මැතිවරණයේදී ආණ්ඩුව එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොකක් කරන්නද මේ ඡන්දය ඉල්ලන්නේ? මම දැක්කා මැතිවරණ වේදිකාවල කියන කතා දෙක තුනක්. එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ඊළඟ ආණ්ඩුව ඒගොල්ලන්ට දෙන්න මොකක් සඳහාද? ඊළඟ ආණ්ඩුව ඉල්ලන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසි කරලා දාන්න. මොකද මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා කියන්නේ? මේ රටේ විධායක ජනාධිපතිවරයා සතුව තිබුණු බලතල වලින් කොටසක් අයින් කරලා අගමැතිවරයාට පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට පවරපු පනත. ඒ විතරක් නෙවෙයි 19 කියලා කියන්නේ මේ රටේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ටික පත් කරපු ඒ සංශෝධන පනත. ඒ විතරකුත් නෙවෙයි දුත්ත පුරවැසියන්ට අර කතාවට කියන්නේ ඇමරිකානු පුරවැසියන් කියලා. දුත්ත පුරවැසියන්ට මැතිවරණයට තරඟ කරන්න බැරි වෙන්න නීති රීති ටික ගෙනාපු සංශෝධන පනත. දැන් මේක තමයි මේ ගලවලා විසි කරන්න ඕන කියලා බරමක් ඉල්ලන්නේ. මම අහනවා මිත්‍රවරුනි තමුන්නාන්සලා හැමෝම දන්න පරිදි මේ රටේ ජනතාව කැමති වෙයිද ඒ 19 විසි කරලා දාන්න නැවත ඡන්දයක් මහින්ද රාජපක්ෂ මහත්තයට දෙන්න? අපි කල්පනා කරන්න ඕන එකයි අපි ඡන්දේ ඉල්ලන්නේ වෙනම අදහසක්. අපි ඡන්දේ ඉල්ලන්නේ ඒකට නෙවෙයි. අපි කියනවා මේ රටේ ජනතාව මේ ඉන්න තැනින් මුදවගෙන ඉස්සරහට ගෙනියන්න අපිට අලුත් ජනවරමක් දෙන්න කියලා. අපි කියනවා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න වැටුණු මිනිස්සු නැගිටවන්න අපිට අලුත් ජනවරමක් දෙන්න කියලා. එහෙම කියනකොට මේගොල්ලෝ කියනවා පවුලකට බලය ආරක්ෂා කරගන්න පවුලක් රකින්න ඒගොල්ලන්ට ඡන්ද දෙන්න කියලා. මේකයි වෙනස. මම දැක්ක මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමත් මේ මැතිවරණය ගැන කියලා තියෙන කතාවක්. එතුමා දීලා තියෙන සම්මුඛ පරීක්ෂණයේ සාකච්ඡාවකදී කියනවා මේ රටේ ජනතාවගේ බලය පස්වෙනිදා ලබාගෙන ආණ්ඩුකම විවස්ථාවේ නීති රීති ගණනාවක් වෙනස් කරනවලු. මොකද්ද මේ වෙනස් කරන්න යෝජනා කරන්නේ? මේ වෙනස් කරන්න යෝජනා කරන්නේ අලුත් පරිපාලනයක්. මොකක් සඳහාද? කාර්යක්ෂම කරන්නලු රට. ඒ වෙනුවෙන් එතුමාලා යෝජනා කරනවා මිලිටරි ප්‍රතිසංස්කරණයක් සඳහා, මිලිටරි පාලනයක් සඳහා අලුත් වෙනසක් ඇති කරන්න නීති රීති ගේන්න බලාපොරොත්තු වෙනවායි කියලා. අපි අහනවා මිත්‍රවරුනි ජනතාව අපේක්ෂා කරන්නේ එහෙම දෙයක්ද? ජනතාව අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයි. ජනතාවට ඕනේ මේ වැටිච්ච රට ගොඩ අරගෙන මිනිස්සු ශක්තිමත් කරන අලුත් පාලනයක් ඇති කරන්න. අපේ ජනතාවගේ අපේක්ෂාව ඒක. ඉතින් මේ දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ නිසා තමයි අපි හිතන්න ඕනේ මේ මැතිවරණයේදී අපි ක්‍රියා කරන්න ඕනේ මොන විදියටද කියලා. ඒ නිසා අපි ඉල්ලනවා මිත්‍රවරුනි මේ මැතිවරණයේ තීර්ණාත්මක මැතිවරණයක්. පවුලක් රකින්න වෙනුවට රටක් රකින්න, පවුලක් වෙනුවෙන් වරප්‍රසාද හිමි කරලා දෙනවා වෙනුවට රටක ජනතාවට වරප්‍රසාද හිමි කරලා දෙන අලුත් පාලනයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය ඇති කරන්න සමගි ජනබල වේගයට බලය ලබා ගන්න
අපි දුරකතනයට අපේ ඡන්දය ප්‍රකාශ කරන්න පස්වෙනිදා ඡන්දපලට යන්න කියලායි අපි තමුන්නාසලා හැමෝගෙම ඉල්ලන්නේ බලන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිහා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාරණෙන් කාරණේ අරගෙන බලන්න මූලික කාරණා 20ක් ඔස්සේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිලා තියෙනවා මොකද ඒකේ තියෙන්නේ ඒකේ කියන මූලික කාරණා අතර පළවෙනි කාරණයක් මම දුටුවා ඒක තමයි අද වෙනකොට මේ රට වැටිලා තියෙන තත්ත්වය යලි නගා සිටවන්න කරන යෝජනා ගණනාවක් මේ රටේ දිලිඳුකම තුරන් කරන්න කරන යෝජනා ගණනාවක් මේ රටේ කාන්තාවන් තරුණයන් සවි බල ගන්නන්න ජාතියේ ඒ වැඩපිළිවෙලට එකතු කර ගන්න කරන යෝජනාවන් ඒ විතරක් නෙවෙයි මේ රටේ දිලිඳුකම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න සුන මේ කොරෝනා වෛරසය නිසා අසරණයට තත්ත්වයට පත් වෙලා ඉන්න ඒ ජනතාව නැවත මුදව ගන්න කරන අලුත් යෝජනා ඒ වගේම රටේ විවිධ සංවර්ධන වැඩසටහන් අපි ගණනාවක් ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කරනවා ඒ නිසා අපි මේ බලය ඉල්ලන්නේ පවුලක් රකින්න නෙවෙයි ඒක අපි මේ ජනතාවට හොඳින් කියන්න ඕනේ මාස 9ක් ගත වෙලා බලන්න තමුන්වහන්සේලා රටේ ජනතාවට දැනෙන යමක් කරන්න පුළුවන්කම තිබුණාද මේ රටේ ජනතාවට දැනෙන යමක් සිද්ධ වෙලා නැහැ හොඳටම තමුන්වහන්සේට දැනෙනවා ජීවන වියදම ආණ්ඩුවක් ඇති කරගත්තා මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රධානම පරමාර්ථය ඒක ජීවන වියදම පාලනය කරන එක ඒක කරගන්නත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා එහෙනම් මේ අසමත් වෙච්ච ආණ්ඩුව යලි බලයට පත් කරන්න අපි කිසි කෙනෙකුට උමනාවක් තියෙන්න බෑ ඒ නිසා අපි ඉල්ලනවා මේ අසමත් වෙච්ච ආණ්ඩුව ගෙදර යවන්න අපි පස්වෙනිදා ඡන්ද පොලට හැමදෙනාම එකතු කරගෙන යන්න කියලත් අපි ඉල්ලීමක් කරන්න කැමතියි මිත්‍රවරුනි මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ නමුත් මට තේරෙනවා අද එක දෙයක් ඒක තමයි තමුන්වහන්සේලා පහුගිය නොවැම්බර් මාසේ ජීවත් වුණු තත්ත්වේ නෙවෙයි අද තිබෙන්නේ ආණ්ඩුවට සහන දෙන්න පුළුවන් ඒ සහනේ ආණ්ඩුව දෙන්නේ නැහැ අද බලන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල 150කටත් වඩා පහළ බැහැලා එදා දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ තිබුණු මිල නෙවෙයි අද තියෙන්නේ ඒ සහනේ දෙන්නේ නැහැ විදුලි බිලට ඒ සහනේ දෙන්නේ නැහැ ජල බිල් පත්‍රයට ඒ සහනේ දෙන්නේ නැහැ අඩු ගානේ කන බොන දේවල් වලට බදු ටික අය කරන්න නැතු ඉන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ ඒ ටිකත් ආණ්ඩුව කරන්නේ නැහැ නොවැම්බර් මාසේ තමුන්නාසර කඩේට ගිහිල්ලා පරිප්පු කිලෝ එකක් රුපියල් 110කට ගත්තා අද ඒ පරිප්පු කිලෝයකට ගෙවන්න ඕනේ 180ක් නොවැම්බර් මාසේ තමුන්නාන්සලා කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගත්තා රුපියල් 95කට අද ඒ සීනි කිලෝයකට ගෙවන්න ඕනේ 150ක් නොවැම්බර් මාසේ කඩේට ගිහිල්ලා තමුන්නාන්සලා සෙමන්ටින් එකක් ගත්තා රුපියල් 140කට අද ඒකට ගෙවන්න ඕන 240ක් පැනඩෝල් කාඩ් එකකට රුපියල් 10ට තිබ්බ පැනඩෝල් කාඩ් එකට අද 20ක් ගෙවන්න ඕනේ එහෙනම් මේ ආණ්ඩුව මාස 9ක් තිස්සේ ජනතාවගෙන් ගසා කාපු මහා විශාල කන්දරාවක් තියෙනවා. ඒ නිසා ඒක පරාජයට පත් කරලා ජනතාවාදී ආණ්ඩුවක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් අපි ඔක්කොම පෙළ ගැහෙමු කියලා මේ මොහොතේ මම තමුන්නාසට මතක් කරන්න කැමතියි. එහෙනම් මම මීට වඩා දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. එකක් අපේ සමාජ වගකීම තමයි යලි වතාවක් මේ රට ගොඩ ගන්න අලුත් දේශපාලන ව්‍යූහයකින් අලුත් දේශපාලන වැඩපිළිවෙලකින් බලවේගයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි දැන් මේ මූණ දෙන්නේ මේ මැතිවරණයට. එහෙනම් අපේ ලකුණ පැහැදිලිව තමුන්වහන්සේලා දන්නෝ දුරකතනය දුරකතනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අපි සියලු දෙනාම ඡන්දපලට යමු. දෙවනුව තමුන්වහන්සේලාට තිබෙනවා මනාප ප්‍රකාශ කරන්න. ඒ මනාප ප්‍රකාශ කරනකොට මම හිතනවා මගේ යුතුයකමක් අපේ පක්ෂයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන යමක් සඳහන් කරන්න. එතුමා මේ රටේ අගමැතිවරයා කරන්න තමුන්නාසලා දුරකතනයේ කතරේ ගහනා වගේම මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා ඉහළින්ම ඔසවලා තියන්න අවශ්‍යයි. එතුමා මේ බලවේගයේ නායකයා හැටියට ක්‍රියා කරන්නේ. එසේ එතුමා අංක 20න් තරඟ කරනකොට එතුමා ඉහළින්ම ඔසවලා තිබීම අපේ යුතුයකමක් හැටියට මම සලකනවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශය බලා ගන්න අභියෝග මැද තමුන්නාසලාට නායකත්වය දෙන චන්න විකුම් මැතිතුමා මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. ඇයි? එතුමා පහුගිය කාල සීමාව තුළ නොයෙක් ආකාරයේ අතවරවලට ලක් වුණා. බලපෑම් වලට ඒ වගේම නොයෙක් කරදරවලට ලක් වුණු කෙනෙක්. මම දැක්කා ඒ හැම කරදරයක්ම එතුමා
ඉවසාගෙන මේ ස්ථානයේ දක්වා ආපු නිසා තමයි එතුමාද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමග ජන බලවේගයේ මේ තරඟකාරී අවස්ථාවේදී අවස්ථාවක් ලැබිලා මේ තරඟයට එතුමා ඉදිරිපත් වෙලා ඉන්නේ මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා නිරන්තරයෙන් කියන කතාවක් ඒක තමයි අපිට අලුත් විදිහට යන්න අලුත් කණ්ඩායමක් තෝරලා දෙන්න කියලා කතාව එහෙනම් ඒකට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන්න සුදුසු ඒ කණ්ඩායමේ එක සමාජිකයෙක් හැටියට මම චන්න විකුම් මැතිතුමා දකින්වයි කියලා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි එතුමා නම්බර 22න් තරඟ කරනවා එතුමටත් තමුන්නාන්සලගේ සහයෝගය ලබා දෙන්න කියලා මේ මොහොතේ මම මතක් කරන්න කැමතියි ඒ වගේම මේ ස්ථානයේ අපේ පාට්ලි චම්පික මැතිතුමා ඉන්නවා අපේ ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා ඉන්නවා අපේ අපේක්ෂකෝ විශාල ගන්නක් ඉන්නවා ඒ අතර තමුන්නාන්සට තෝරගන්න පුළුවන් ඒ නිසා මම ඒ ගැන වෙනත් සඳහන් කරන්නේ නැහැ නමුත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ එළබෙන පස්වෙනිදා අපේ වගකීම හැටියට අපේ යුතුකම හැටියට අපේ දොරකතනේ දිනවන්න හැමදෙනාම චන්දපලට ගිහිල්ලා අපේ ජයග්‍රහණය තහවුරු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි අපගේ ගෞරවනීය සුතිය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු ගරු අමාත්‍ය තිස්ස අත්නායක මැතිතුමාට එතුමාගේ කතාව අතරතුර කොළඹ දිස්ත්‍රික්කයෙන් සමග ජන බලවේගයෙන් තරඟ කරන බටහිර කොළඹ සමග ජන බලවේගයේ තරුණ සංවිධායක දුරකතේ ලකුණෙන් ඡායංක තුනෙන් තරඟ කරන අනුරාධ විමලරත්න මැතිතුමා අපි බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන් ලබනවා ඒ වගේම සමග ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට දුරකතේ ලකුණෙන් ඡායංක 17න් තරඟ කරන නීතිඥ අතුල රණගල මැතිතුමත් ආවා අපි එතුමත් බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන් ලබනවා දිදාබර අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය චන්න විකුම් කියන්නේ තරුණයෙක් සමග ජන බලවේගයට නායකත්වය ලබා දෙන්නේ තරුණයෙක් මේ වේදිකා උඩ ඉඳලා බැලුවාම වේදිකාව ඉදිරි පිට ඉන්නේ ඔක්කොම තරුණ පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරුණ කණ්ඩායමක් අපිට අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා මේ තරුණ කණ්ඩායම ඉදිරියට ගෙනල්ලා සමග ජන බලවේගය මේ රටේ දිනවලා ලබන මාසේ 5 වෙනිදාට මේ රටේ පොදු මහත් ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රේමදාස යුගයක් නැවතත් මේ රටේ නිර්මාණය කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අගමැති කිරීමේ වගකීමේ කොටස්කරුවන් හැටියට චන්න විකුම් මැතිතුමා එක්ක මේ අවස්ථාවට එකතුණු දෙහිවල ඔබ නැවත වරක් බොහොම ගෞරවණීයව පිළිගනිමින් ඔබ තමුන්නාස්සලා ශිළු දිනාම ආමන්ත්‍රණය කරන්නට මම බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා වේදිකාවට මේ ආදරණීය අපේක්ෂකතුමාට ඔබට මතකයි 1990 සුවසැරිය අපිට යම්කිසි හදිස්සියක් වුණු හැම මොහොතකම 1990 දුරකතනට කතා කරාම ලංකාවේ ඕනම තැනකට විනාඩි 5ක් ඇතුළත ගිලන් රතියක් අපේ ළඟට වෙනවා ඒක නිර්මාණය කරන්නට ප්‍රධාන දායකත්ව ලබා දුන්නේ ඒ ආදරණීය එතුමා එතුමා ඒ වැඩේ කරන විට බාධාවන් ගණනාවක් ආවා නමුත් ඒ සියලු බාධාවන් මැඩගෙන එතුමා හරි දේ හරි වෙලාවේ හරියට කරා එහෙමනම් අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා 1990 සුවසැරි නිර්මාතෘ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ ටෙලිෆෝනේ ජය අංක 10න් තරඟ කරන ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමනි ඔබතුමන්ටයි ආරාධනය මේ ජයග්‍රාහි ජන හමුව අමතන්නට සුබ සන්ධාවක් සියලු දෙනාටම මේ අවස්ථාවට මට ආරාධනා කරපු අවුරුදු ගාණක් තිස්සේ මගේ හිත මිත්‍ර චන්න විකුම් මැතිතුමාගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වෙන අපේ හිටපු ගරු අමාත්‍ය පාට්ලි චම්පක රණවික මැතිතුමාගෙනුත් අපේ අනුරාධ විමලරත්න මැතිතුමාගෙනුත් අපේක්ෂකතුමාගෙනුත් අපේ අතුල රණගල අපේක්ෂකතුමාගෙන් සහ මේ අවස්ථාවට සහභාගී වෙන දෙහිවල කල්කිස්ස මහනගර සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලාගෙන් සහ මේ ප්‍රදේශයේ ජනතාවගෙන් අවසරයි
යමක් කියන්න ඕනේ මේ ප්‍රදේශයේ තමයි අපේ අම්මගේ ගම සමහරු මේක දන්නවා සමහරු දන්නේ නැහැ අපේ ආච්චිගේ ගෙදර තිබුණේ වැඩිදුර නෙවෙයි මල්වත්ත පාරේ ඒගොල්ලන්ට තිබ්බා පිච්චර් හෝල් එක විලාසිනී කියලා ඉස්සර කිව්ව එකේ පුෂ්පා කියලා මට හොඳට මතකයි අපි පොඩි දරුවෝ හැටියට එතනට ආවහම ඒක හිටියා රොබින් තම්පෝ කියලා මැනේජර් කෙනෙක් රොබින් තම්පෝ දානවා පිච්චර් එක ඒකේ මිනිස්සු ඇවිල්ලා වාඩි වෙලා බලන් ඉනවා දැන් පිච්චර් එක පටන් ගන්නකම් අපි හිතමු මොකක් හරි තමන් තියනවා ඔබගේ ආදරේ හරි මොකක් හරි කියලා පිච්චර් එකක් තිබ්බා කියලා අපි ගිහලා ආච්චි කියනවා අපෝ ආච්චි මේක බලන්න බෑ දාන වෙන පිච්චර් එකක් අපිට බලන්න ඕන පිච්චර් එකක් කියලා අපි දාලා බලනවා ඉතින් මිනිස්සු ඔක්කොම අපිට ඕන පිච්චරේ බලන්න මම මේ කතාවක් කිව්වේ ඉතින් අපි මේ පැත්තේ බයිසිකල් වලින් යනවා වෛද්‍ය රෝඩ් එකේ අපේ යාළුවෝ හිටියා කෙසේ නමුත් ඒ කට්ටිය එතනින් පස්සේ දෙහි වලින් ගිහිල්ලා තාමත් ඒ සමහරු දන්නවා ඒ ඉඩම් තාම ඒවා තියෙනවා එතකොට මේක මට අලුත් තැනක් නෙමෙයි අම්මගේ ගම නිසා එදා ඉඳන් යන එන තැන නමුත් ඒක ගැන කතා කරන්න නෙවෙයි අපි මෙතනට ආවේ අපි මෙතනට ආවේ දැන් ටික දවසකින් ඡන්දයක් තියෙනවා ඡන්න විකු මෛතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා අපි ඔක්කොම ඉදිරිපත් වෙන්නේ සජි ප්‍රේමදාස මෛතුමාගේ නායකත්වයෙන් දැන් අපිට එදා තිබිච්ච ප්‍රශ්නයක් සජි ප්‍රේමදාස මෛතුමාගේ නායකත්වයත් එක්ක විසඳිලා මොකක්ද ඒ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ තමයි අපිට අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ ප්‍රධාන නිලය ලබා ගන්න පුළුවන් උනේ නැහැ ඒ කියන්නේ ජනාධිපති කම ඒක බණ්ඩාරනායකලා ඊළඟට රාජපක්ෂලා දිගින් දිගටම අවුරුදු 26 තිස්සේ තියාගෙන හිටියා ඒගොල්ලෝන්ට තිබිච්ච උදව්ව ලැබුණේ අපේ කලින් හිටපු ගරු නායකතුමාගෙන් ඒක මම මේ කියන්නේ වැරද්දක් හැටියට නෙමෙයි මට එතුමා ගැන කිසිම පුද්ගලික විවේචනයක් නැහැ නමුත් එතුමාට ඒ දැක්ම දර්ශනය බුද්ධිය තිබුණාට අර සාමාන්‍ය පොඩි මිනිහගේ ප්‍රශ්න තේරුම් ගැනීම පිළිබඳව පොඩි අර්බුදයක් තිබ්බා දැන් අද සජි ප්‍රේමදාස මෛතුමා අද අපේ කෝට්ටේ ප්‍රදේශයට ආවා ඇවිල්ලා මේ පොඩි ගෙවල් වල පොඩි රැස්වීම් 3-4ක් කරා ඒ වගේ මිනිස්සු හිටියා සමහර වෙලාවට 30-40 නමුත් එතුමා ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක කතා කරලා මොනවද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කියලා තේරුම් අරගෙන ඒවා එතුමාගේ මොලේට දාගත්තා ඊට පස්සේ කාර්යකර නැග්ගම ඒවා ලියාගෙන අවශ්‍ය පුද්ගලයන්ට කතා කරලා කියනවා අපි මෙන්න මෙහෙම ප්‍රශ්න වගයක් අද අපිට කට්ටිය මුණ ගැහිලා කිව්වා මේ සම්බන්ධයෙන් අපි කොහොමද විසඳුම් හොයන්නේ කියලා එතකොට රාජපක්ෂලා හිතන් හිටියේ අපේ හිටපු නායකතුමා ඉන්නකන් ඔවුන්ට කිසි ගැටලුවක් නැහැ මොකද ඔවුන්ට ඒකාධිකාරයක් තිබුණා සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න සහ ඒ කට්ටියගේ ඒවට විසඳුම් හොයන්න කියලා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මෛතුමා මේ නායකත්වයට ආවයින් පස්සේ ඒ ඒකාධිකාරය බිඳ වැටුණා. ඒකාධිකාරයේ බිඳ වැටුණා කියන්නේ දැන් අපිට නායකයෙක් ඉන්නවා ඒ නායකයාට අපේ හිටපු නායකයා වගේම දුරදක්නා නුවණක් තියෙනවා එතුමා උගත් බුද්ධිමත් නායකයෙක් එතුමාට දර්ශනයක් තියෙනවා එතුමා ඒ දර්ශනය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදාගන්න ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියෙනවා නමුත් ඒ ඔක්කොටම වඩා මිත්‍රවරුනේ වැදගත් වෙන්නේ එතුමාට ඇත්ත වශයෙන් සාමාන්‍ය මිනිස්යාගේ දුක කඳුල තේරෙනවා සාමාන්‍ය මිනිස්යාගේ ප්‍රශ්න තේරුම් ගන්න හැකියාවක් තියෙනවා එතකොට මේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ තමයි අපි මේ රට කරගෙන යන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කාලයකට සැරයක් ඡන්දයක් එනවා. එතකොට අපිට ඡන්ද ගන්න පුළුවන් වුණොත් තමයි අපිට බලය ලබාගෙන ඒ අපේ තියෙන දර්ශනය ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට අපිට දර්ශනය කොච්චර තිබුණත් වැඩක් නැහැ
අපිට උගත් බුද්ධිමත්කම කොච්චර තිබුණත් වැඩක් නැහැ ජනතාවගේ ඡන්දය ලබා ගන්න බැරි නම් ඒ අපේ තියෙන දැක්ම යථාර්ථයක් හැටියට මහ පොළවේ හිටවන්න හැකියාවක් නැහැ ඉතින් ඒ නිසා තමයි මිත්‍රවරුනි අපිට සජිත් ප්‍රේමදාසගේ මැතිතුමාගේ වටිනාකම ඉස්සරහට දැනෙන්නේ මම නැවතත් කියන්නම් කෙටියෙන් ඒ තමයි ඔහුට ඔහුගේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජනතා සහයෝගය ලබා ගැනීම හැකියාව තියෙනවා අන්න එතනයි වෙනස ඉතින් ඒ නිසා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ මොකද තවත් බොහෝ කතිකයෝ ඉන්නවා මම හිතන්නේ වැඩි වෙලාවක් මේ මීටිම තියාගෙන යන්නත් ආණ්ඩුවෙන් අවසර දෙන්නේ නැහැ නමුත් තව වචන කීපයක් කියන්න ඕන ඒ තමයි අපේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කණ්ඩායමක් අවශ්‍යයි සජිත් ප්‍රේමදාස මේ ඡන්දේ ඉල්ලන්නේ කණ්ඩායමක් හදාගන්න මෙතන බොහෝ අපේක්ෂකවරු ඉන්නවා වරියන් ඉන්නවා ඔවුන්ට නොයෙකුත් හැකියාවන් තියෙනවා ඔවුන්ට කණ්ඩායමේ සමාජිකයෝ හැටියට තමන්ට තියෙන හැකියාවන් හරහා ජනතාවට සේවය කරන්න අවශ්‍යතාවය තියෙනවා ඒක තමයි මේ ඡන්දෙ ඉදිරිපත් වෙන්නේ ඕනකම වොමනාව ආසාව හැකියාව තියෙනවා දැන් ක්‍රිකට් ටීම් එකක් ගත්තොත් කැප්ටන් කෙනෙක් ඉන්නවා ෆාස්ට් බෝලර් ඉන්නවා ස්පිනර් ඉන්නවා බැට්ස්මන් ඉන්නවා විකට් කීපර් ඉන්නවා ඒ වගේ තමයි සජිත් ප්‍රේමදාස නායකතුමා සමග ඒ කණ්ඩායම හදාගන්න ඕනේ මෙතන ඉන්නේ ඔක්කොම වාගේ UNP කට්ටිය UNP කාර්යයන්ට මතකයි එදා JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ කණ්ඩායම ඒ කණ්ඩායමේ හිටිය රනිල් වික්‍රමසිංහ හිටියා ඒ කණ්ඩායමේ හිටිය රංජිත් අතපත්තු හිටියා ඒ කණ්ඩායමේ හිටිය ACS හමීඩ් හිටියා ඒ කණ්ඩායමේ හිටියා මේ ඕගොල්ලෝගේ යහපැත්තේ ආසනේ ලලිත් ඇතුළත් මුදලි ලලිත් ඇතුළත් මුදලිට කිව්වා JR ජයවර්ධන අර නිදාගෙන තියෙන වරාය හදලා ගන්න එතුමා කරපු දේවල් ගැන මං අලුතෙන් කතා කරන්න ඕනේ නැහැ එතුමාත් එක හිටියා ගාමිණී දිසානායක ගාමිණීට කිව්වා ගාමිණී අර නිදාගෙන තියෙන මහවැලිය නිකන් වතුර මූදට ගලාගෙන යනවා මේ මහවැලිය අවුරුදු 30ක් නෙමෙයි අවුරුදු 6කින් අවුරුදු 7කින් අපි පරිවර්තනය කරමු මේ රටේ විදුලි බලය ගොඩනගන්න නිෂ්පාදනය කරන්න කෘෂි කර්මයට ජලය ලබා දෙන්න එදා ගිහිල්ලා රන්ටැඹේ රන්දෙනිගල වික්ටෝරියා මේව හැදුවා පාතලි ඇමතුමා විදුලි බල ඇමති කාලේ හිටපු කාලෙත් එතුමා දන්නවා මේ සම්බන්ධයෙන් රුපියල් 2.50ට 3ට අපිට ගන්න පුළුවන් ඒකකයක් මේ ආණ්ඩුව ඊයේ පෙරේදා රුපියල් 60ටත් ඒකකයක් ගත්තා ඊට පස්සේ හිටියා ප්‍රේමදාස මහත්තයාට රනිල් වික්‍රම සමාවෙන්න JR ජයවර්ධන මහත්තයා කිව්වා මේ දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න ඔබතුමා තේරුම් අරගෙන එව්වට උත්තර හොයන්න කියලා ජනසවය කරා මිනිසුන්ට ගෙවල් නැති නිසා ගෙවල් හැදුවා ඊළඟට ගාමන් ෆැක්ටරි 200ක් දාලා රස්සා නිර්මාණය කරා යනාදී වශයෙන් ඒ ටීම් එක ඒ කණ්ඩායම නායකයත් එක්ක වැඩ කරා ඒ නිසා මෙතන ඔබලාට තියෙන අවස්ථාව තමයි ඒ කණ්ඩායම තෝරගන්න සජිත් ප්‍රේමදාස අගමැතිවරයා කරනකොට ඒ අගමැතිවරයා සමග මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කණ්ඩායමක් තෝරගන්න එක තමයි ඔබලාගේ වගකීම. අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඕනේ. මොකද මට දැන් වැඩිපුර මිනිස්සු කියන්නේ හර්ස ඩිසිල්වා නෙමෙයි සුවසරිය කියලා. මට කවුරුත් සුවසරිය ගේන්න කියලා කිව්වෙත් නැහැ. සුවසරිය කියලා වචනයක් අපේ ශබ්දකෝෂයේ තිබ්බෙත් නැහැ. නමුත් අද වෙනකොට මං සන්තෝසයි කියන්න දේශපාලනඥයෙක් හැටියට මගේ හදවතටම ඒක දැනෙනවා මට සන්තෝෂය දැනෙනවා මොකද අද යාපනයේ ඉඳලා හම්බන්තොටටත් මඩකලපුවේ ඉඳලා පුත්තලමටත් ඕනම දවසක ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට ඕනම අමාරුවක් වුණොත් විනාඩි 5න් විනාඩි 10න් අපි එවනවා ඒ ඇම්බියුලන්ස් එකක් තමගේ ජීවිතය බේරගන්න මිත්‍රවරුනි ඉතින් දේශපාලනඥයෙක් හැටියට මම ඒ ගැන සන්තෝෂ වෙනවා නමුත් එතනින් අපිට මේ කාර්යය ඉවර කරන්න බෑ අලුතෙන් රාමුවෙන් එළියේ හිතන්න පුළුවන් නිසා තමයි අපිට එවැනි දේවල් කරන්න පුළුවන් උනේ නමුත් මීට වඩා ලොකු ප්‍රශ්න විසඳන්න අපිට තියෙනවා ඒ අවස්ථාව ලබා ගන්න තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක අපි ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ එහෙමනම් නැවතත් මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම
මාමිත්‍ර චන්නවිකු මෑතුමාට ස්තුතිවන්ත වෙන අතරතුර ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි ආචාර්ය හර්ෂද සිල්වා මෑතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය පුද කරනවා එතුමාගේ කතාව අතරතුර මේ අවස්ථාවට එකතු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ එකම කාන්තා නියෝජනය රත්මලානාසනේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායිකා කොළඹ දිස්ත්‍රික්කයට මෙවර දුරකථනයේ ලකුණෙන් ජය අංක 21 න් තරම් කරන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙතිනේට අපි හොඳත් පොළ සම්මානයක් ලබා දෙමු එදුමියත් අපි බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනිමින් තව විනාඩි කිහිපයකින් ගරු නායකතුමා මේ අවස්ථාවට එකතු වෙන්නට නියමිතයි එනිසා අපි ආරාධනා කරනවා මේ ශාලාවෙන් පිට ඉන්න සීලම දෙනාට ශාලාවේ ඇතුළට ඇවිල්ලා ඒ ආසනවල අසුන් ගන්නා හැටියට තව විනාඩි කිහිපයකින් ඔබේ අපේ ආදරණීය නායකතුමන් මෙම අවස්ථාවට සම්ප්‍රාප්ත වෙන නිසා එමනම් දයාබ්‍රාහ්මේ තාත්තේ සහෝදර සහෝදරිය සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනයේ චන්න විකුම් මැතුමාගේ ජයග්‍රහණ විජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන විජයග්‍රාහි ජනතා රැලිය අමතන්නට බොහොම ගෞරවණීය ආරාධනා කරනවා සමගි ජන බලවේගය නිර්මාණය කරනට මහත් ශක්තියක් ලබා දෙමින් එවැගේම සජිත් ප්‍රේමදාස නම් වූ මානව හිතවාදී චරිතය ජනාධිපතිවරණයේදී ඉදිරියට ගෙන යන්නට එතුමාගේ පැත්තේ කෙලින් හිටගත්තු ඒ ආදරණීය නායකයාටයි අපි ආරාධනා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දුරකථනයේ ලකුණෙන් ජයග්‍රාහී ජය අංක එකෙන් තරඟ කරන හිටපු අමාත්‍ය ගරු පාටලී චම්පිකර අනුක වැතුමනි ඔබතුමන්ටයි ආරාධනය විජයග්‍රාහී ජන හමුව ආමන්ත්‍රණය කරන්නට मित्रवर्णि अद मे चन्नविकु मेत्तुमागे आराधने मेहि पेमिनी अपे अपेक्षक तुमानला तुमेयानला वन हर्षडी सिल्ला मेत्तुमा अनुराध विमल रत्न मेत्तुमा अतुल रणगल मेत्तुमा एवागे मे हिरुनिका प्रेमचंद्र मेथिनी अतुलु मे अवस्थावट सहभागी वेन सीलु दिनागे अवसराय लबन अगोस्तु पस्वेंदा उपाप सीलु दिनाटम मेरठ इतिहास विशेष मपे दर्वांग इतिहास अनागत गिनियन वेदगत मेतिवर्णेट मून दिन्नतीनो अभी पलमुम अवधारणे कन्नो मे तपेल चंदिंग आपु प्रतिपल तेक्क सैम केनेक्कुम उब ईलंग दवस कीपेदी उनंदुकरवंडोने मे मेतिवर्णेदी चंदे दान्न कियल मुकद मेरठे तियन उस्पाहत भेदेकिन तोरव जाति आगम कुल भेदेकिन तोरव स्त्री पुरुष भेदेकिन तोरव තිබෙන එකම අයිතිය තමයි ඡන්ද අයිතිය. අපි ඡන්ද දෙම්මත් නොදම්මත් අනික් ඇත්ත ඡන්ද දෙම්මම ඒගොල්ලන්ට කැමැති ආණ්ඩුවක් එනවා. ඒ කැමැති ආණ්ඩුව යටතේ අපිට අවුරුදු 5ක් ජීවත් වෙන්න වෙනවා. ඒක නිසා අපිට කැමැති අපේ ආණ්ඩුවක් හදාගන්න ඒ ඡන්ද අයිතිය පාවිච්චි කරන්න සියලු දෙනා එක්කම එකට සූදානම් වෙන්න කියලා දෙහිවල ජනතාවට මේ අවස්ථාවේ අපි ඉල්ලීමක් කරනවා මිත්‍රෝනි. එතකොට පාර්ලිමේන්තු ඡන්දයකුයි එන්නේ ජනාධිපති වරණේදී ජනාධිපති කෙනෙක් අපි තෝරගත්තා. සමහරු කියනවා පාර්ලිමේන්තු මැතිවරණය නිකන් දෙවෙනි මැතිවරණයක් කියලා. එහෙම නැහැ. පාර්ලිමේන්තුවර තමයි රටේ නීති හදන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තමයි තියෙන්නේ රටේ මූල්‍ය බලතල. ඔබට සෙත සදා ගන්න තියෙන ඔබේ මූල්‍ය බලතලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙමනම් ඒ බලගතු පාර්ලිමේන්තුවර අද ජනාධිපති ධුරේ යටත් එදා 2018 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මතකද? මහින්ද රාජපක්ෂ පස්ස දොරෙන් අගමැති කළාම අපි පෙන්නුවා පාර්ලිමේන්තුවේදී අපි පෙන්නුවා අධිකරණයේදී අපි පෙන්නුවා මහපාරේදී මේ රටේ පාර්ලිමේන්තුවේ බලය ජනාධිපති පාර්ලිමේන්තුවට යටයි කියන එක අපි පෙන්නුවා මිත්‍රෝනි එහෙමනම් මේ බලගතු පාර්ලිමේන්තුවට අද අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනියන්න ශක්තිමත් අගමැති කෙනෙක් ඒ වගේම ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි අන්න ඒ සඳහා තමයි අපි ඔබට ආයාචනා කරන්නේ අපි හදලා තියෙනවා අලුත් බලවේගයක් අපි හදලා තියෙනවා අලුත් සංධානයක් මේ රටේ හතර කොනම නියෝජනය වෙන බලගතු බලවේගයක්
තරුණ බලවේගයක් නව යුගයකට ඔබ ගෙන යන බලවේගයක් සමගි ජන බලවේගය ඉහළින් දිනවන්න කියලා අපි ඔබෙන් ඉල්ලා හිටුනා මිට්ටෝර්නි එතකොට අහනවා ප්‍රශ්නයක් ඇයි රනිල් මහත්තයා කෝ කියලා සුනේත්‍රා නෝනකෝ කියලා මිට්ටෝර්නි රනිල් මහත්තයා නොවෙන්න ඔය මහින්ද රාජපක්ෂ කෙනෙක් නෑ මහින්ද රාජපක්ෂව අපි 2015 පෙරද්දුවා ආපහු මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ පාර කැපුවේ නිකන් නෙවෙයි කාපට් දාලා පාර කපලා දුන්නේ කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ රාජපක්ෂලට බලයේ ඉන්න තියෙන ලොකුම කිහිලිකරුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්නේ නිසා තමයි රනිල් නැතුව අපි මේ සංධානයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදලා තියෙන්නේ එතුමා සුනේත්‍රා මැතිණිය වගේ අය කැමැත්තෙන් විශ්‍රාමයේ යන්නේ නැහැ ඒක නිසා අගෝස්තු 5 අපේ ජනතාවගේ ඡන්දෙන් ඒගොල්ලන්ව විශ්‍රාමයේ යවන්න අපි ලෑස්ති කියන එක අපි මතක් කරනවා මිට්ටෝරුනි මේක 3 in 1 ඡන්දයක් මේ අපේ එක ඡන්දෙන් සමගි ජන බලවේගයට දෙන වැඩ තුනක් වෙනවා පළවෙනි එක අපි අලුත් අගමැති කෙනෙක් මේ රටට ඔබට සෙත සදා ගන්න පුළුවන් නායකයෙක් අපි බිහි කර ගන්නවා සජිත් ප්‍රේමදාස නමින් දෙවැනි එක මේ රටේ 26 අවුරුද්දක් රාජපක්ෂලට ඒ කල්ලියට මුක්කුවක් හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයව දේශපාලන වශයෙන් අපි විශ්‍රාමයේ යවනවා තුන්වෙනි එක ගෝඨාභයගේ දශකය නාමල්ගේ දශකය කිය කිය රාජපක්ෂ දශක ගැන හීනමාවමාව ඉන්න හැට සදහටම දේශපාලනයෙන් තුරන් කරන පළවෙනි පියවර අපි තබනවා කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා හොඳයි ආදරණීය අම්මේ දාතේ සහෝදර සහෝදරිය ඔබ මෙතෙක් වෙලා බලාපොරොත්තු වෙ සිටි ඒ රට ඉල්ලන ආදරණීය නායකයාගේ සම්ප්‍රාප්තිය සිදුවෙම හොඳයි සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයට ආදරණීය නායකතුමන්ට සජිත් ප්‍රේමදාස මහත්මන්ට සජිත් ප්‍රේමදාස මහත්මන්ට සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයට රට ඉල්ලන නායකත්වයට රට ඉල්ලන නායකත්වයට සමගි ජන බලවේගයට චන්න විකුම් මහත්මට චන්න විකුම් මහත්මට සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයට ආදරණීය නායකතුමන්ට සමගි ජන බලවේගයට රට ඉල්ලන ආදරණීය නායකයාට රට ඉල්ලන ආදරණීය නායකයාට සජිත් ප්‍රේමදාස මහත්මන්ට සජිත් ප්‍රේමදාස මහත්මන්ට ලයට නිවනක් ගෙනෙන අරුණක් සැමට තනනා තරුණ ගමනක් හරිත යුගයක් පනට අගයක් සුපුන් දක්මක නැවුම් මිලියක් නිල් පිරෙන
සුපිතනා සමරුතිලිනය තනන්නු දෙසා පසට ලැයලදී හොස්ම වැටනා ඔයි නොන්ද දකට මිනිසා උදා ඉරක්සේ රටට මයි සජිත් ජනාද ගැස්මේ සිංහිනයයි සජිත් කමට නගරයට එක ලෙසට සජිත් මිත්‍රවරුනි අපේ නව අගම අග්‍රාමාත්‍යවරයා හැටියට ලබන අගෝස්තු 5 වෙනිදා අපේ ජනතාවගේ ඡන්දයෙන් පත්වීමට නියමිත අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අවසරයි. අපි ඇයි බලයට එන්නේ? අද මේ රටේ රාජපක්ෂලා බලයට ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ මේ මාස 9කට ගෝඨාභය රාජපක්ෂ? අපන අඩුපාඩු තිබුණත් එදා අපේ යහපාලන පාලනේ ඇවිල්ලා එදා කණිජ තෙල් ඇමති හැටියට මම මේ රටේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් අඩු කරලා ඒ සහනය අපේ ජනතාවට ලබා දුන්නා. විදුලි බිල අඩු කරලා සහනය ජනතාවට ලබා දුන්නා. රුපියල් 10000කින් වැටුප් වැඩි කළා. පුජ්‍යලිකංශයේ රුපියල් 2500කින් වැඩි කළා. සමෘද්ධිය වැඩි කළා. සමෘද්ධිය දෙගුණ කළා. මේ විදියට ජනතාවට දවැන්ත සහන මල්ලක් එදා අපේ ආණ්ඩුවෙන් ලැබුණා. මේ ආණ්ඩුවෙන් අද මොනවද අපට ලැබිලා තියෙන්නේ? පෙට්‍රල් වලට, ඩීසල් වලට, භූමිතෙල් වලට සහගහන රාජපක්ෂ බදු ලැබිලා තියෙන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 93ක බද්දක් රාජපක්ෂට හෙලිකොප්ටර් පදින්න. හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 59ක බද්දක් රාජපක්ෂලට වාහන පෙළපාලි යන්න. ඒ විදිහට තමයි ගෑස් වලින්, අල ලූණු පරිප්පු හාල් මැස්සෝ වලින් රාජපක්ෂලාගේ සහගහන බදු ඇති වෙලා තියෙන්නේ. මිත්තෝරුනි, ජනතාවට කිසිම සහනයක් දුන්නේ නැහැ. රජයේ සේවකයාගේ වැටුප කැපුවා, වැටුප් වර්ධකය කැපුවා, විශ්‍රාමිකයාගේ වැටුප් වර්ධකය කැපුවා, සුව සේවකයාගේ අතිකාලය කැපුවා. කවුද වැඩ කරන විරුවා ගෝඨාභය රාජපක්ෂ? මොනවාද සජිත් ප්‍රේමදාස කරන්න යන්නේ? අපි ආපු හැටියෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් වලට ගහලා තියෙන රාජපක්ෂගේ සහගහන බදු අයින් කරලා ජනතාවට සහනය දෙනවයි කියන එක අපි කියනවා මිත්තෝරුනි. ඒ වගේම රාජපක්ෂ කල්ලිය කපපු රාජ්‍ය සේවකයාගේ වැටුප, කපපු විශ්‍රාමිකයාගේ වැටුප, සේවයෙන් නියොත දාපු පුජ්‍යලිකාංශයේ සේවකයාගේ රැකියාව, කපපු බඩිභාගේ කව පුජ්‍යලිකාංශයේ සේවකයාගේ වැටුප ලබා දෙන වැඩ කරන ජනතාවගේ නව යුගයක්, දුක් විඳින ජනතාවගේ නව යුගයක් අගෝස්තු 5 බිහි කරනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා මිත්තෝරුනි. ඒ වගේම මේ කොවිඩ් වසංගතය නිසා අන්ත දුක්ඛිත අසරණ භාවයට පත් වෙලා පිටරට දුක් විඳින පිරිස දැන් හදනවා රට විරු මෙහෙයුමක් කරලා ඡන්ද කිට්ටුව කට්ටිය ගේන්න. මාස 3ක් පිටරට පාරවල් වල අපේ මිනිස්සු මැරෙද්දි, කොවිඩ් වලින් දුක් වෙද්දි, ඒ වයින් ගිනි ගහන විදියට තමන් මහ පොළවේ ජීවත් වෙන්න බැරුව අඳුරේ ඉඳිද්දි මැද පෙරදිග අම්පා නොවිච්ච අය දැන් හදනවා මෙහෙයුමකින් රට විරු මෙහෙයුම කියලා එහෙකින් කට්ටිය ගේන්න. අපි බොහොම පැහැදිලිව කියනවා එක්කෝ ඒ රටවල් වල නැත්තම් මේ රටේ අතරමං වෙලා ඉන්න අපේ ඒ විදේශික රටවිරුවන්ට අපේ සහනය අගෝස්තු 5 වෙනිදාට අපි ලබා දෙන වැඩපිළිවෙල ආරම්භ කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේ කියනවා මිත්තෝරුනි. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියනවා කුසගින්නේ, බඩගින්නේ 1500ක් ගන්න පොලිමේ ඉඳලා පෑගිච්ච මිනිස්සු ඉන්න රටක රුපියල් 2000ට 5000ට දරුවෝ විකුණලා ජීවත් වෙන්න දඟලන රටක ඒ අන්ත පීඩිත ජනතාවට ඒ රුපියල් 20000 දීමනාව ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේ කියනවා. අපෙන් අහනවා ආර්ථික ඔස්තාර් බැසිල්, අපෙන් අහනවා කොහමද ඔවා කරන්නේ කියලා. මේ ආණ්ඩුව ආපු හැටියෙම කරපු එකම දේ තමයි දෙසැම්බර් පළවෙනිදා දවැන්ත බදු සහනයක් මේ රටේ ඉහළ ආදායම් ලාභීන්ට ලබා දුන්නා.
ඒ බදු සහනේ නිසා රජයේ ආදායමෙන් තුනෙන් එක කාණ්ඩුවට නැති වුණා පඩි කපන්න විශ්‍රාම වැටුප් කපන්න සිද්ධ වුණේ කොවිඩ් හින්දා නෙමෙයි ගෝඨාභය රාජපක්ෂගේ අර මෝඩ බදු සහන නිසා අපි මේ රටේ ධන කුවේරින්ට බදු සහන දෙන්නේ නැහැ අපි මේ රටේ ඉහළ ගණයේ පිරිස් වලට ආදායම් බදු සහන දෙන්නේ නැහැ අපි රකින්නේ මේ රටේ දුක් විඳින ජනතාවයි ඒ නිසා අපිට මේ මුදල් වලින් ඒක ගෙවන්න පුළුවන් බව අපි රාජපක්ෂලට මතක් කරලා දෙනවා මිත්තෝරුනි එනම් මතක තියාගන්න මේ රටේ රාජපක්ෂල හිතන් ඉන්නේ මේ රටේ ඒගොල්ලන්ව හොල්ලන්න පෙරලන්න බෑයි කියලා ඔබතුමාලට මතක ඇති ඒගොල්ලෝ හිතන් ඉන්නවා පළවෙනි පරපුර දැන් ඉන්නවා ඔක්කොම 70ට වැඩි අරේ ඉන්නවා චමල් රාජපක්ෂ 78යි මහින්ද රාජපක්ෂ 75යි ගෝඨාභය රාජපක්ෂ 73යි බැසිල් රාජපක්ෂ 70යි කට්ටියම 70 ප්ලස් ඊළඟට අනික් කණ්ඩායම මේ පැත්තෙන් පෙළ ගැහිලා ඉන්නවා නාමල්ලා යෝෂිතලා රෝහිතලා ශෂේන්ද්‍රලා ශමේන්ද්‍රලා නිපුණලා ඔන්න තව කට්ටියක් පෙළ ගැහිලා ඉන්නවා මේ චන්න විකුම්ලා වගේ තරුණ දේශපාලකින්ට තැනක් නැහැ ඒ රාජපක්ෂ වලව්වේ ඇමති මණ්ඩලයේ පත් කරාම තේරෙයි රාජපක්ෂලා හත් දෙනා තමයි ආර්ථිකෙන් 99 නෙවෙයි 100ම පාලනය කරන්නේ ඔය වටේ යන අයට රොඩ්ඩක්වත් නැහැයි කියලා තේරෙයි ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ නියම රාජය පිහිටවන්නේ සමගි ජන බලවේගයයි ඒ වගේම රාජපක්ෂ පරද්දන්න බෑ කියලා දෙයක් නැහැ මිත්තෝරුනි 18 අපි ඒ කුමන්ත්‍රණයේ වෙලාවේ රාජපක්ෂව පැරද්දුවා නම් 15 අපි රාජපක්ෂලව ජනමතෙන් පැරද්දුවා නම් එක්වරක් පැරද්දුවා නම් දෙවරක් පැරද්දුවා නම් තුන්වරක් පරද්දන්නත් අපේ රටේ ජනතාව ලෑස්ති කියන පණිවිඩය ඔබට ලබා දෙමින් චන්න විකුම් මැතිතුමාට ජය වේවා දෙහිවල ජනතාවට ජය වේවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා අපගේ ගෞරවනීය සුදිය පාටලී චම්පික රණවක ගරු අමාත්‍යතුමාට ඉතින් අපි සලසම් කරු දේවල් චුට්ටක් විනාශකරන්ට සිදු වෙන මොකද හරියටම රාත්‍රී 10ට ජන හමුවනේ මාවටපත් කරන්න තිබෙන නිසාවෙන් එමනම් අපි ආරාධනා කරනවා මිජයග්‍රාහි ජන හමුව ආමන්ත්‍රණය කරන්නට දෙහිවල ආසනයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ දුරකථන ලකුණෙන් තරඟ කරන අංක 22න් තරඟ කරන චන්න විකුම් මෙතුමනි ඔබතුමාටයි ආරාධනය මිජයග්‍රාහි ජනතාරැළිය ආමන්ත්‍රණය කරන්නට අගෝස්තු මාසේ 6 වෙනිදාට මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත්වීමට නියමිත ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින මාහිතවත් ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමනි අංක 10න් තරඟ කරන ඒ වගේම රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායකා අපේ පක්ෂයේ යකඩ ගැහැණිය අංක 21න් තරඟ කරන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමියනි ජේෂ්ඨ නීතිඥ අංක 17න් තරඟ කරන මා මිත්‍ර රණගල මැතිතුමනි අනිකුත් සම්භාවනීය අමුත්තනි හිතවත් දෙහිවල ප්‍රදේශවාසීනි මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ තම උන්වහන්සේලා සියලු දෙනාටම පුද කරන්නට ඕන විවිධ බාධක විවිධ කරදර විවිධ අඩත්තේටම් මැද්දේ අද මේ සමගි ජන බලවේගයේ දෙහිවල දිනන සටනට එකතු වූ තමුන්නාන්සලා සියලු දෙනාට මගේ ගෞරවය ප්‍රීණාමන්න මේක අවස්ථාවක් කරගන්නවා දෙහිවල දේශපාලන ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් නිර්මාණය කරපු
සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බල වේගය එළඹෙන හයවෙන්දට මේ රටේ ආණ්ඩුව පිහිටවනවා කියලා කියන්නට ඕන මිත්‍රවරුනි දෙදස් හයේදී මාව දේශපාලනයට යොමු කරලා මේ දේශපාලන ගමනේ ඉදිරියට යනවා දකින්න සිහින දැකපු බලාපොරොත්තු තියාගෙන හිටපු නැසීගේ මගේ මාමණ්ඩිය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු කීර්තිමත් නාගරික මන්ත්‍රීවරයා වන ආයිකේ සිරිසේන මැතිතුමාව මම අද වේදිකාව ඉදන් සිහිපත් කරනවා එතුමාගේ හයිය එතුමාගේ බලාපොරොත්තුව තමයි මිත්‍රෝනි අද මේ වේදිකාවේ මම ඉදන් කතා කරන්නේ එනිසා ආයිකේ සිරිසේන මැතිතුමා එදා ඒ මට දීපු පන්නරය තුලින් තමයි අද මම මේ දේශපාලන ගමන ඇවිල්ලා තියෙන්නේ එනිසා එතුමා මේ දෙහිවල ගල්කිස්සේ නම ප්‍රදේශය තුල ඒ ඇති කරපු කීර්ති නාමය ඉදිරියටත් ඇති කරනවා රකින්නවා කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා අපි දන්නා අවුරුදු 25ක් මේ දෙහිවල ප්‍රදේශයට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ මිත්‍රවරුනි අද මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා පක්ෂ ભેදයෙන් තොරව දෙහිවල ගල්කිස්සට අලුත් දේශපාලන නායකත්වයක් ඒ දේශපාලන නායකත්වය ලබා දෙන්නට හොරකමට වංචාවට දූෂණයට සම්බන්ධ නැති මම ලෑස්ති කියලා මේ වේදිකාවේ ඉඳලා කියනවා මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළා කිසිදු කෙනෙක්ගේ චෝදනාවකට කිසිදු කෙනෙක්ගේ වැරදකට කිසිදු කෙනෙක්ට අපහාසයක් කරා කියලා චෝදනාවක් නොලැබු මම මේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භ කරන කාලේ ඉඳලා දැඩි ලෙස බොරු චෝදනා කරමින් අපහාස කරමින් මඩ නගමින් තර්ජනය කරමින් අද ගෙන යන විරුද්ධ පාක්ෂිකයන්ගේ මතය බොරුවක් වෙලා තියෙනවා එනිසා සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම මෙතන ඉඳන් කියනවා එළඹෙන හයවෙන්දට අනිවාර්යයෙන්ම අපි දෙහිවල ආසනය ජයග්‍රහණය කරනවා කියලා ඒක දෙකක් නෑ අද එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි බොහෝටුවේ විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් අපිත් සමග ඒකරාශී වෙලා ඉන්නවා කියලා කියන්න ඕන අපිට ඕන කරලා තියෙන්නේ රටට අලුත් නායකත්වයක් රටට මිනිස්සු ඉල්ලන්නේ අලුත් නායකත්වයක් යල්පැන ගිය වයසට ගිය කාලේ ඉකුත් වෙච්ච නායකයෝ නෙමෙයි රටට සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ අලුත් නායකත්වයක් ඕන වගේම දෙහිවලටත් යල්පැන ගිය කුරුවළු වෙච්ච නරක් වෙච්ච නායකත්ව නෙමෙයි අපි ඒ නායකත්ව දෙන්න සූදානම් කියලා මේ අවස්ථාවේ කියන්න ඕන මගේ සයිස් එක පොඩි මොකද මේක මේ බංකුවකුත් තියලා තමයි නැග්ගේ විරුද්ධ පක්ෂය කියන්නේත් මට මේ කොටා කියලා කොටාට පුළුවන්ද කියලා ඒ නිසා එළඹෙන හයවෙන්දට කොටා මොකද කරලා තියෙන්නේ කියලා අපි අනිවාර්යයෙන්ම පෙන්නනවා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සියලුම පතාක යෝධයෝ අද මේ වේදිකාවේ ඉන්නවා ඒ නිසා මේ සියලු දෙනා එකතු කරගෙන ඉදිරි පස්වෙනිදාට පැවැත්වෙන මැතිවරණයේදී අපි දෙහිවල ආසනයේ දිනවලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉහළම මනාප ප්‍රමාණය ලබා දෙනවා මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නට ඕන මේ දෙහිවලට ආවුදු 25කින් නියම සංවර්ධනයක් වෙලා නැහැ නායකතුමනි පහුගිය ගම් සතියේ ඇති වුණ ගම් වතුරෙන් එහෙම නැත්නම් ධාරානිපාත වර්ෂාවෙන් මේ ප්‍රදේශයේ විශාල කොටසක් ජලයෙන් යට වුණා එනිසා ඔබතුමාගේ ආණ්ඩුව යටතේ ඒ ජල වැසි ජල පාලන ව්‍යාපෘතියක් මේ ආසනයට ලබා දෙන්න කියන ඉල්ලීම කරන්නට ඕන. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ නිවාස නැති උදවිය නිවාසවලට ඔප්පු නැති උදවිය විශාල ප්‍රීසක් ඉන්නවා. එනිසා ඒ සියලු ප්‍රශ්න ඔබතුමා ඉදිරියේදී විසඳලා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මේ ජයග්‍රහයි අවස්ථාවට සම්බන්ධ වුණු ඔබ තමුන්නාන්සලා සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමන්නට ඕන. ඒ වගේම තමයි එළඹෙන හයවෙන්දට
සජිත් ප්‍රේමදාස මැතිතුමා අංක 20න් තරඟ කළා අගමැති හැටියට පත් වෙනකොට දෙහිවල ආසනේ ඔබේ නියෝජිතය හැටියට මාව පාර්ලිමේන්තු යවන්න තමුන් වහන්සේලාගේ සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා බොහොම ස්තුතියි චන්ද විකුම් මැතිතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය අපේ නායකතුමාගේ විශේෂ ඉල්ලීමකට අනුව රොයි ප්‍රනාන්දු ප්‍රධාන ගැලැක්සිස් ආදරණීය සංගීත ශිල්පීන්ට එක් ගීතයක් ඔබේ සවන් අතරට ගෙනෙන්නටයි දැන් අපි අවස්ථාව ලබා දෙන්නේ බොහොම ස්තුතියි චන්ද විකුම් මහත්තයාට ලස්සන උපුරයක් ඕනේ අපේ අනාගත බලාපොරොත්තු හැමදේම සිද්ධ වෙනවා ඉතින් අපේ ගරු අගමැතිතුමා අනාගත ඒක සක්සුදක්සේ පැහැදිලි. එවන්න ලස්සන උපුරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා. අදවතින්ම ගැලැක්සි සංගීත කණ්ඩායම එදා ඉඳලා අද දක්වා මේ ආදරය තියෙන හින්දා මේ සින්දුව දෙනවා ගොඩක් ආදරෙන් ලස්සන උපුරයක් ඕනේ තාලෙට. එවන්න ලස්සන සද්දයක් ආශිර්වාදයට. පොඩියක් පුඩියක් ඕනේ තාලෙට හැමෝම. නියමයි. සුන්දරයි. මේ ඉන්නේ කලාකාමී හදවත්. Galaxy's Nayaka Roy Fernando behind him Pidibase sahayogi apuniya Me kolom pure prema das namma bebalenawa e namaya kat sadit meditu apita innawa eta anagate rata wenuwen ohu kapa wenawa ඇති බැරි අය ඇති හැටි කර රට දිනවනවා මේ පුරේ ප්‍රේමදාස නම්ම බබලෙනවා ඒ නාමයකත් සති වැදිදු අපට ඉන්නවා එට අනාගතේ රට වෙනුවෙන් ඔහු කැප වෙනවා ඇති බැරි අය ඇති හැටි කර රට දිනවනවා ජය වේවා කොළඹ පුරේ අභිමානය අංක 20 සජිත් ප්‍රේමදාස जनतावट निवास हदला समुद्धियक विधि मत कर सित सलसाला गोविर जाट अत्वल भी यहां पत सलसा जन सुवयाई अपट जयाई रट दिन वनवा जन सुवयाई अपट जयाई रट दिन वनवा मैं कोनो पूरे प्रेम दास नम्म बबलेनवा ए नामे अकत सजित पेदितु अपिट इन्नवा एट अनागते रट वेनु वेन ओहु कैप वेनवा मैदी वेरी अय एति हैती कर रट दिन वनवा अभी सामगी ඊටවට අතහිත දී ලොව ජය ගන්න පෙර පාසල් දරු කැල නැන ඇස දල්වන්න නැති විකිය රට යලි අනේ යලි ගොඩ ගන්න ජන සුවයයි අපිට ජයයි රට දිනවන්න ඔය ජන සුවයයි අපිට ජයයි රට දිනවන්න මේ කොළඹුරේ ප්‍රේමදාස නම්ම බබලෙනවා ඒ නාමයකත් සජිත් බෙදිතු අපිට ඉන්නවා එට අනාගතේ රට වෙනුවෙන් ඔහු කැප වෙනවා නැති බැරි අය ඇති හැකි කර රට දිනවනවා මේ කොළඹුරේ ප්‍රේමදාස නම්ම බබලෙනවා ඒ නාමයකත් සජිත් බෙදිතු අපිට ඉන්නවා එට අනාගතේ රට වෙනුවෙන් ඔහු කැප වෙනවා ඇති බැරි අය ඇති හැකි කර රට දිනවනවා බැරි අය ඇති හැටි කර රට දිනවනවා මේ නැති බැරි අය ඇති හැටි කර රට දිනවනවා බොමිසුරි ජයවේවා බොමිසුරි තුදී
Roy Fernando ප්‍රමුඛ Galaxies වාදක බෘන්දයට ස්තුතියි. මේ රාත්‍රිය ටිකක් විතර වෙහෙස කර මානසික රාත්‍රියක අපේ වෙහෙසනේ වට අපුඩිය කෝණි මට සද්දට හොඳ අපුඩිය ආදරේ නායකයා රටේ අනාගතය බාර දෙන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නායකත්වයකට මේ විදිහට ආමන්ත්‍රණය කරන වෙලාවේ ආදරණීය කාන්තාවනි ඔබ මම හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඒ මොකද ඔබ මං වෙනුවෙන් තිරසාරෝ වැඩපිළිවෙලක් ගැන තිරසාරෝ ව්‍යාපෘතියක් පිළිබඳව ඔබට කියන්න පුංචි වෙලාවක් මට ඕනේ. ඒ තමයි gedara arthika ගොඩාක් පහත වැටලා තියෙන වෙලාවක මුළු ලෝකෙම කොරෝනා වසංගතයත් එක්ක වසංගතේ බිලි වුණු වෙලාවේ ආදරණීය කාන්තාවනි ඔබ මම කොයිතරම් අස්රණ වෙන්නට ඇද්ද ඔබේ ස්වන් රැකියාව කොයිතරම්නම් අඩාල වෙන්නට ඇද්ද එහෙම නැත්නම් ඔබ කරගෙන ආපු වෘත්තීන් අඩපණ වෙන්නට ඇද්ද ආර්ථිකයේ තියෙන gedara ආර්ථිකයේ තියන්නේ ආදරණීය කාන්තාවනි ඔයා ආතේ ඒ නිසා ශ්‍රී ලාංකික කාන්තාවන් ශක්තිමත් කාන්තාවක් බවට පත් කරන්නට සාර්ථක ව්‍යාපෘතියක් ප්‍රායෝගික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණාය තමයි සමග ජන බලවේගයට අනුබද්ධිත වනිතා බලවේගය මේ ව්‍යාපෘතිය අපි කොළඹින් පටන් ගත්තා ගිය මාසෙ මේ මාසෙ 17 වෙනිදා දෙලින් පොකුණ රංගහලේදී අපි මේක පළවෙනි පියවර යෝධ පියවරක් ලෙස අපි ඉදිරියට ගෙනාවා එතනදී මතක් කළ යුතුම කාරණාව තමයි ඔබට නිල වශයෙන් කාන්තාවක් පිළිබඳ කාන්තාවක ඉදිරිය ආඩම්බර වෙන්න පුළුවන් ව්‍යාපෘතියකට අපි අඩිතාලම දැමුවා. ඒට පුරෝගාමීත්වගෙන හොඳ ශක්තියක් ලබා දුන්නු ආදරණීය නායකත්වයේ හෙරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ඔබ මාදරෙන් සිහිපත් කර දෙන්න ලස්සන පොඩිය. මේ තමයි ඔබ මං වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන්නට අපි නියෝජනය කරන්නට යන එකම හඬ පෞෂාද ඉදිරි අප ඉදිරිපස මේ ආකාරයෙන් රැඳිලා ඉදී. එතුමිය එකතු වෙච්ච සජිත් ප්‍රේමදාසයන්ට හයියක් වෙමින් ඒ කාන්තා ශක්තියත් එක්ක ඒකරාශී වුණු ලස්සන වැඩක් මේ 17 වෙනිදා තිබුණා කියලා මම ඔබට මතක් කරනවා. එහි ලස්සන වීඩියෝ පටයක් අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කළා. මේ බලන්න ශක්තිමත් කාන්තාවක් දෙපයින් නැගී සිටින කාන්තාවක් වෙනුවෙන් ජනාධිපති දුර කාලයේ සීමාවදී බලාපොරොත්තු සිටපු කාලයේදී අත්සන් තබපු එකම ප්‍රඥප්තිය කොන්ද කෙලින් තියාගෙන අත්සන් කරපු එකම ප්‍රඥාප්තිය දෙන ලස්සන පුණ්‍ය සජිත් ප්‍රේමදාස අංක 20 තරගවදීදී අමතක කරන්න එපා අංක 21 හෙරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියනේ අපි ඔබට හරි ආඩම්බරයි අපි ඔබ ගැන ආඩම්බරයි රටක් විදියට ආඩම්බර වෙද්දී බයාසනේ ඔබ ඉදිරියට යනවාට කිසිදු සැකයක් නැහැ අපි බලමු ලස්සන වීඩියෝ පටය මේ ඔබ මං වෙනුවෙන් කාන්තාවනේ ආඩම්බර වෙන්න පුළුවන් සම්භාවනාව තුන්කේ පැමිණීම සිදු වෙනවා සමගී ජන බලවේගයේ නායකතුමන් ඒ විතරක් නෙවෙයි සමගී වනිතා බලවේගයේ නායකතුමන් සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ සම්භාවිතා අමුත්තන් කී පැමිණීම සිදු වෙනවා අනේ හැකි මිනිසුන් සපිරි දේශයක් ගොඩනං වන්නට අවැසි මහසවියක් ඔබ නූපන් පරපුර සරු කරන විසල් උරුමයේ හෙට දවස උදා ඉරක්සේ රටටමයි සජිත් අදින ලේකම්තුමියට ආරාධනා කරන වේදිකාවට ගීතා පත්මකලසෝරිය මැතිණියනි සමගී වනිතා බලවේගී ලේකම් ලෙස අද මිහි පෙමිණි ඔබ සියලුම දෙනා ඉතා ආදරයෙන් සහ සෙනෙහසින් එවැගේම ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා හෙරුනිකා ප්‍රේමචන්ද මැතිණියනි ඔබතුමිය ගැනයි මම මේ ප්‍රකාශ කළ හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය ඔබතුමිට මගේ ගෞරවණීය ආරයුම වේදිකාවට හඬ අවදි කරන්නට මේ රටේ 153කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. අපි මේ වැඩේ අතට ගමු. අපි අපේ හයිය පෙන්නමු. අපි අපේ හයිය පෙන්නලා මෙවර තියෙන මහමැතිවරණේ අපි පෙන්නමු. මෙච්චර කල් අපි රැවටුණා. හැබැයි අපි මේ සැරේ ජයග්‍රහණය කරලා මේ රටේ අගමැති කරන්නේ අපි ගැන හිතන මිනිස්සෙක් කියලා. සක්‍රිය වූ තිරසාර වැඩපිළිවෙලක්. යථාර්ථවාදී ව්‍යාපෘතියක්. කාන්තාවනි ඔබ අතරට පත්වන මොහොත උදා ඉරක්සේ රටටමයි සජිත්
ආරාධනය වේදිකාවට මේ එක් රැස්ව සිටින කාන්තාවන් බලාපොරොත්තු වෙද්ද තල්වාගෙන ඉන්න මොහොතක උපනුපන් පරපුර සරු කරන සමගි ජන බලවේගයේ දේශපාලන සම්දහනයක් හැදී මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන කාන්තා පරපුරේ ස්වර්ණමය යුගය බිහි කරන්නට සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. Now invite Ms. Uma Chandra Prakash, Samagi Janabalavegya candidate from Jaffna, to deliver the vote of thanks. Aikya Pengal Shakti. Aikya Makkal Shakti Nudiya, Oru Pudhiya, Oru Puyalana, Oru Uruvakam, Indra Uruvaka Patrakarudu. Ungalukku Theriyum, Engaludiya Aikya Makkal Shakti Nudiya Thalaivar, Gaurava Sajith Premadas Avarkaludiya, Thalaimaithuvathin Keel, இந்த ஐக்கிய பெண்கள் சக்தி உத்வேகத்தோடு இலங்கை முழுவதும் இருக்கக்கூடிய அத்தனை பெண்கள் இன மதம் பாராமல் அத்தனை பெண்களுடைய இன்பங்களோடும் துன்பங்களோடும் தொடர்ந்து பயணிக்க இருக்கின்றோம் ஒரு என்ற ஒரு நற்செய்தியோடு இன்றைய தினம் ප්‍රේමචන්ද්‍ර මෙතනිය ආදි විශාඛාව ගැන ඔබ ආඩම්බරෙන් කතා කළ යුතුමයි මොකද ඇයට හැකියාවක් ලැබෙන ඔබ මම කාන්තාවක් විදිහට කාන්තාවක් වෙනුවෙන් හඳනා ගන්න. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ සුරක්ෂිතභාවය කාන්තාවගේ සුරක්ෂිතභාවය ඒ විතරක් නෙවෙයි මට ඇගේ මතකයේ දිව යන්නේ අය සමාජ ජාල වෙබ් අඩවිවල මේ ආපු කාලේ මුල් කාලේ එතුමාගේ එතුමියගේ පියාගේ අභාවයෙන් පස්සේ හැමෝම කතා කරද්දී හරි සුකුමාල තරුණියක් විදියට බොහොම නිහඬ චරිතයක් වෙලා ඉන්නකොට අය බොහොම හිති තද කරගත්ත ඒ දුක අය බොහොම සාධාරණ කරනවා. ඒ මොකද යුක්තිය වෙනුවෙන් අය කතා කරන අද ඇයට පුළුවන්කමක් තිබෙනවා මුළු රටේම ඉන්න සමස්ත කාන්තාව වෙනුවෙන් හඬක් නගන්නට අංක 21 පිළිබඳ මතක තියාගන්න. ඒ වගේම මට ඔබට කිය යුතු තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙසින් කටයුතු කරපු චන්න විකුම් මැතිතුමන්ගේ අංක අමතක කරන්න එපා. අංක 22න් තරග වදින ඔය පිළිබඳව මේ මතක් කිරීම දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපතිතුමන්ට ලස්සනා පුරකොරේ අංක මතක තියාගන්න. අංක 22න් චන්න විකුම් මැතිතුමන් ඔබට බොහොම ආදරයෙන් මතක් කරද්දී ආදරණීය නායකයාගේ හඬ අවදි වෙන වෙනකන් ඔබ බලා සිටිනා වග බාහොතින් දන්නා කරුණක්. හොඳයි දැබර අම්මේ දාතේ සහෝදර සහෝදරිය මේ කාලය ඔබ මෙතෙක් වෙලා බලාපොරොත්තු වෙන සිටි ආදරණීය නායකයා ඔබ අමතන මොහොත මේ රටේ ජීවත් වන ඔබට විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඔබට
දශක තුනකට පස්සේ නැවත බරක් ප්‍රේමදාස නාමයක් ඉදිරියෙන් ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබෙනවා ලබන මාසේ පස්වෙනිදාට. එහෙමනම් දෑබර අම්මේ තාත්තේ මේ දෙහිවල ආදරණීය ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ජාති ආගම් කුල පක්ෂපාත පන්ති ભેදකින් තොරව මේ කොළඹට වැඩිපුරම වැඩ කරපු පුංචි මිනිස්සුන්ගේ හදවත් තුළ තවමත් ලැබුම් ගත්තු තවමත් කොළඹ වැඩිහිටි මිනිස්සුන්ට මොන හරි හදිස්සියක් වුණාම ඒ මිනිස්සුන්ගේ හදවතින් කියවෙන්නේ අනේ අපිට ප්‍රේමදාස මහත්තයා හිටියනම් කොතරම් වටිනවද කොතරම් අගනේද එහෙමනම් දෑබර අම්මේ තාත්තේ ඒ ඔබ මෙතෙක් හලු සුසුම් තවත් ඔබට හලන්නට අපි ඉඩ දබන්නේ නැහැ නැවතත් මේ රටේ ප්‍රේමදාස යුගය නිර්මාණය කරන නැවතත් ජනසවිය ඔබට ලබා දෙන නැවතත් මේ රටේ විහෙර විහාරස්ථාන ගොඩනගන නැවතත් මේ රටේ හැම ආගමික සිද්ධාස්ථානයකටම එකසේ සලකන නැවතත් මේ රටේ ගම්මුදාව නිර්මාණය කරන නැවතත් මේ රටේ ගෙවල් නොමැති මිනිස්සුන්ට ගෙවල් හදා දෙන නැවතත් මේ රටේ පාසල් දුව දරුවන්ට නිල ඇඳුම් පොත් ටික සපත්තු කූට්ටම දිවා ආහාරය නොමිලේ ලබා දෙන ප්‍රේමදාස යුගය නිර්මාණය කරන ආදරණීය නායකයා ඔබට සිටිනවා මේ මහ පොළොවේ දෙපයින් හිටගත්තු ඔබේ අපේ දුක් විඳින ආදරණීය ජනතාවගේ හදවතේ කැකෑරන දුක කඳුල වේදනාව හඳුනාගත්තු මේ ආදරණීය නායකයාටයි දෙහිවල ඔබ තමන්නාසලා අමතන්නට ආරාධනය නියත වශයෙන්ම ලබන මාසේ හයවනදා වන විට මේ රටේ අගමැති පුටුවේ වාඩි වෙන සමගි ජනබලවේගයේ නායක ඔබේ ආදරණීය නායක සජිත් සජිත් ප්‍රේමදාස මෙතුමනේ ඔබතුමන්ට ආරාධනය දෙහිවල ආදරණීය ජනතාව ආමන්ත්‍රණය කරන්නට දෙහිවල මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක හිතාදර චන්නවිකුම් මැතිතුමනි ඒ වගේම යාබද ආසනේ අපහිතවත් අපේ ඒකම කාන්තාව අපේක්ෂක ලයිස්තුවේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියනි හිතාදර සහෝදර හර්ෂද සිල්වා ගරු අමාත්‍යතුමනි ඒ වගේම අපහිතවත් අතුල රණගල නීතිඥතුමනි අපේ ගමනේ තරුණ ජවය අනුරාධ විමලරත්න මැතිතුමනි සියලුම මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් ප්‍රමුඛ දයාබර මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සෑම සිළු දෙනාගෙන්ම අවසරයි අප මාතෘභූමිය තීරණාත්මක සම්දිස්ථානයකට ප්‍රවේශ වී සිටින මොහොතක මේ මහමැතිවරණය තුලින් රටේ අනාගත ගමනාන්තය වැඩපිළිවෙල දර්ශනය තීන්දුව කරන මොහොතේ මම සතුටු වෙනවා දෙහිවල ජනතාව අමතන්නට අවස්ථාව ලැබීම ගැන හිතවත් මිත්‍රවරුනි
ආරම්භ සිටම මම පෙන්වන්නට කැමති සමගි ජනබල වේග ආණ්ඩුවක් තුලින් ගරා වැටී තිබෙන දේශයට කඩා වැටී තිබෙන ආර්ථිකයට අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ශක්තිය මේ වන විට අපේ රටේ බඩු මිල ඉතාමත්ම ඉහළ මට්ටමකට ගිහිලා තිබෙන මොහොතක් බඩු මිල ඉහළ මට්ටමක තිබෙන මොහොතක ජනතාව ඉතාමත්ම අසහනයට පීඩනයට ලක් වෙලා අසීරු ජීවන රටාවක් තුළ අමාරුවෙන් ජීවිතේ ගැටගසා ගන්නා වූ ආස්ථාවක් මෙවන් අවස්ථාවක පැහැදිලිවම අපේ ආණ්ඩුවක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමක් ජයග්‍රහණයත් සමග ආණ්ඩුව පිහිටීමත් සමග අපි ඉෂ්ට කරනවායි කියන එක මම තමුන්නාන්සලට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජන සමාජයේ කුලී වැඩ කරන එදිනෙදා වේතනය ලබන ඩේලි වේජ් කණ්ඩායම ස්වයං රැකියා ලාභීන් නාගරික ග්‍රාමීය දුප්පතුන් මේ ජන ප්‍රජාව වෙනුවෙන් අපි ආර්ථික උත්තේජක පැකේජයක් ලබා දීලා එක පැත්තකින් අසරණ වෙච්ච ජනතාවට පිහිටවීමක් තවත් පැත්තකින් මේ මූල්‍ය ශක්තිය ආර්ථිකයට ඉතුරු කරනකොට ඉතිරි කිරීම ආයෝජනය පාරිභෝජනය හරහා රටේ ආර්ථිකයේ ගොඩනගන රටාවකුත් අපි ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා ඒ තුලින් මම සඳහන් කරපු ඒ අසරණ භාවයට ලක් වුණු අපේම රටේ සහෝදර ජන ප්‍රජාවට ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකන් සෑම පවුලකටම මසකට අසරණ භාවයට පත් වෙච්ච සෑම පවුලකටම මසකට රුපියල් 20000 බැගින් ලබා දීමේ වැඩසටහන අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ආණ්ඩු බලය ලබලා පැය 24ක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම මේ රටේ තෙල් මිල අඩු කරලා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය අපේ රටේ ආදරණීය සහෝදර ජනතාවට අපි ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි තෙල් මිල අඩු වෙනකොට බඩු මිල අඩු වෙනවා ප්‍රවාහන මිල අඩු වෙනවා ජීවන මිල ජීවන බර අඩු වෙනවා ජනතාවගේ අතේ මුදල් ඉතුරු වෙනවා 20000 ලබා දීමත් තෙල් මිල අඩු කිරීමත් තුල මිනිස්සුන්ගේ අතේ සල්ලි ඉතුරු වෙනවා ආයෝජනයේ පාරිභෝජනය ඉතිරි කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා ජනතා කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපේ රටේ දුප්පත්කම තුරන් කරන්නට සමෘද්ධියට අමතරව අපි ජනසවි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියන එක ඔබ සියලු දෙනාට මතක් කරන්නට කැමතියි. හැමදාම මැතිවරණ කාලවල වලදී දුප්පත්කම ගැන කතා කරනවා. දුප්පත්කමේ කියන ප්‍රශ්නය ග්‍රාමීය නාගරික කොට්ටාස දෙකටම අදාළයි. හැමදාමත්ම දුප්පත්කම මැතිවරණ වේදිකාවේ මාතෘකාවක් වන්නේ මොකද? දුප්පත්කම තුරන් කරන්නට තිබෙන වර්තමාන වැඩපිළිවෙළවල් විධිමත්ව ක්‍රියාත්මක වන්නේ නැහැ. එම නිසා සමෘද්ධි වැඩසටහනට අමතරව රටේම ජනසවි වැඩසටහන වසර දෙකක කාලවකවානුවක් තුළ ක්‍රියාත්මක කරලා කෙටි කාලයක් තුළ අපේ රටේ දුප්පත්කම අවම කිරීමේ වැඩසටහනත් අපි දියත් කරනවා. ඒ තුළින් දෙහිවල මැතිවරණ කොට්ටාසයටත් විශාල වරප්‍රසාදයක් ලැබෙනවා කියන එක
මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රැකියා නොමැති තරුණ පවුල් යෞවන යෞවනියන් අද අනාථ වෙලා හමාරයි. තරඟෙට කර්මාන්ත ශාලා වැහෙනවා. ලක්ෂ ගණනින් යෞවන යෞවනියන් විරකියා පොලිමට එකතු වෙනවා. මිත්‍රවරුනි දකුණු ආසියාවේ රටක් වන බංග්ලාදේශය ආණ්ඩුවේ අරමුදල් වලින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල වැටුප් ගෙවනවා. එක්සත් රාජධානිය 180ක වැටුප් බර දරනවා පෞද්ගලික ආයතනවල. ඒ රටවල් වල නායකයෝ තීන්දුව කළා තිබෙනවා. ඒ රටවල් වල යෞවන යෞවනියන්ව රස්සාවලින් දොට්ට දමලා විරකියා පොලිමට එකතු කරන්නේ නැති කාරණාව. ඒ රටවල් එසේ කරනකොට අපේ රටවල් වල කර්මාන්ත ශාලා වැසී යනවා. තරුණ තරුණියන්ගේ ජීවනෝපාය අහිමි වෙනවා. ඒ අයගේ පවුල් වලට ආපු එකම ආදායම් මාර්ගය අහිමි වෙනවා. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බැරි විශාල ජන කොට්ටාසයක් සිටිනවා. යුනිසෙෆ් වාර්තාවෙන් කියනවා අපේ රටේ මේ මොහොත වන විට ජනගහනෙන් 30%කට ප්‍රමාණවත් ආහාර පාන නැහැ. මේ සංඛ්‍යා ලේඛන ඉදිරියේ කොහොමද මේ ආණ්ඩුව නිහඬව ඉන්නේ? කොහොමද මේ ආණ්ඩුව මේ ප්‍රශ්نين මග හරින්නේ? තමන්ගේ රටේ තමන්ගේ පාලනයක් තුල තමන්ගේම ජනතාවගෙන් 30%කට ප්‍රමාණවත් ආහාර පාන නැතිකොට ජනතාව බඩගින්නෙන් කුසගින්නෙන් දුක්ගින්නෙන් ජීවත් වෙනකොට රටේ ආණ්ඩුවට අහක බලාගෙන ඉන්න පුළුවන්ද? රටේ පාලකයන්ට ජනතා දුක පෙනෙන්නේ නැද්ද? ජනතාවගේ දුක හොඳල වේදනාවට විසඳුමක් නැද්ද? ආදරණීය දෙහිවල ජනතාවනි, ලංකාවාසී ජනතාවනි, දුරකතනේ අපි ලෑස්ති සමගි ජන බලවේගය තුලින් මේ රටේ ජන දුක හඳුනන ජනතාවගේ දුකට පිහිට වෙන හිතක් පපුවක් ඇති ආණ්ඩුව බිහි කරන්න, ඒ ආණ්ඩුව බිහි කරන්නට තමුන්නාන්සලාගේ සවි අපිට ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මිත්‍රවරුනි, ජනාධිපතිවරණේදී ගුණනැගූ ප්‍රතිරූප මොකද්ද? ආණ්ඩුව වෙනස් කරලා රටේ මත්ද්‍රව්‍ය ඌදුර සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා. කනගාටුයි කියන්නේ වෙනස් වීමත් සමග මත්ද්‍රව්‍ය ඌදුර අඩු වෙනවා වෙනුවට වර්ධනය වෙලා තිබෙනවා. ඊසි කෑෂ් ක්‍රමවේදේ හරහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින් අද තොග පිටින් මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් සිසු දූ දරුවනුත් සම්බන්ධ කරගෙන රටවටේම ක්‍රියාත්මක කරනවා. මෙවන් නින්දිත තත්වයක් තුල, මෙවන් අවාසනාවන්ත තත්වයක් තුල අපි තවදුරටත් අපේ රටේ ගරු පරපුර විනාශ වෙනකන් බලාගෙන ඉන්නවද? සමගි ජන බලවේග රජයක් තුලින් රට තුල නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරලා රට තුල මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මුලින්ම තුරන් කරන්නට, මත්ද්‍රව්‍ය වෙළඳාම විනාශ කරන්නට සමගි ජන බලවේගය අපි දැවැන්ත ජාතික මෙහෙයුමක් දියත් කරනවා. ඒ වගේම නීති රීති අපි සිංගප්පූරු රටේ ආකාරයට ඉතාමත්ම තදින් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. හිතවත් මිත්‍රවරුනි, අපේ ගමන තුල
අපි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට සූදානම් දෙහිවල මැතිවරණ කොට්ටාසේ චන්න විකුම් සහෝදරයාගේ නායකත්වයේ ශක්තිය අරගෙන අපි මේ බල ප්‍රදේශයේ පළාත් පාලන කොට්ටාස 15ම ග්‍රාම නිලධාරී වසම් 15ම චන්දපොළ මධ්‍යස්ථාන 39ම කේන්ද්‍ර කරගෙන ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය ගම් නගර හදා රට හදන වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා මේ චන්දපොළ මධ්‍යස්ථාන 39ම කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන අපේ රටේ දෙහිවල කොට්ටාසේ ජනතාවට රටේ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරලා ගම් නගර සිසාරා අපේ සංවර්ධන ව්‍යාපෘති ඉදියත් කරන්නට අපි සැදී පැහැදී සිටිනවා ඒ වැඩපිළිවෙල තුලින් මේ බල ප්‍රදේශයේ ඒ වගේම මුළුමහත් ශ්‍රී ලංකාවේ හැම පවුලක්ම අපි රැක ගන්නවා හැම අනු පවුලක්ම අපි රැක ගන්නවා පවුලේ සමාජිකින්ට අපි ශක්තිය ලබා දෙනවා හිතාගර මිත්‍රවරුනි මේ බල ප්‍රදේශයේ තිබෙන ලොකුම ගැටලුව නිවාස ප්‍රශ්නය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභාවෙන් පසුව මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නයට විධිමත් විසඳුමක් ලැබුණේ නැහැ මට ලැබුණේ කෑලි 6කට කොටස් කරපු නිවාස අමාත්‍යංශෙන් එක කෑල්ලක් පමණයි අපේ රජයක් තුල මේ කොටස් 6ම නිවාස අමාත්‍යංශයේ යටතට ගෙනල්ලා දෙහිවල මැතිවරණ කොට්ටාසෙත් කොළඹ දිස්ත්‍රික්කෙත් මුළුමහත් ශ්‍රී ලංකාවේ කුලියට ජීවත් වෙන පවුල් වලට අනු පවුල් හැටියට ජීවත් වෙන පවුල් වලට පැල්පත් නිවාසවල ජීවත් වෙන පවුල් වලට විධිමත් තමන්ගේම නිවසක් තුල ජීවත් වීමේ ඒ රණසිංහ ප්‍රේමදාස යුගයේ ක්‍රියාත්මක කරපු ඒ මහජන අයිතිය පොදු ජන අයිතිය අපි මේ මැතිවරණ කොට්ටාසෙත් මුළුමහත් ශ්‍රී ලංකාවෙත් ක්‍රියාත්මක කරන්නට ඒ පරම වගකීම අපි බාර ගන්නවා 20යි 25 වෙනකොට සැමට සෙවන ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි මිත්‍රවරුනි අදටත් දෙහිවල මැතිවරණ කොට්ටාසේ ජල ගැලුම් සිදු වෙනවා පොඩ්ඩක් හිතලා බලන්න දැන් අවුරුදු කීයක් මේ ප්‍රශ්නේ තියෙනවා කවුද මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දුන්නේ කවුද මේ ප්‍රශ්නේ හඳුනාගෙන ඒට පිළියමක් යදෙව්වේ කවුරුත් ඒට නායකත්වය ලබා දුන්නේ නැහැ ඊඩම් බලපත්‍ර ඔප්පු ප්‍රශ්නේ තිබෙනවා බරපතල ගැටලුවක් මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් බලපත්‍ර ලබා නොදීම මම ඔබ සිළු දෙනාටම කියන්න කැමතියි ඉදම් ශේෂ්ත්‍රයේ වෙනුවෙන් වෙනමම කාර්ය සාධක බලකායක් නිර්මාණය කරලා දෙහිවල පමණක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ මුළුමහත් ශ්‍රී ලංකාවේ පළවෙනි මාස 6ක් අපි ආණ්ඩු කරනකොට හැම ගමකම හැම නගරයකම හැම කුඩා ගමකම හැම උපනගරයකම ඉදම් ජංගම සේවාවන් පවත්තලා රටේ අග්‍රාමාත්‍යවරයාගේ අධ්‍යක්ෂකම ඔප්පු බලපත්‍ර පරිත්‍යාග කිරීමේ ඒ මහා ජාතික මෙහෙවර අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා හිතවත් මිත්‍රවරුනි මොහොතකට හිතන්න මේ දෙහිවල ජනතාව කී වතාවක් කොළඹ දිස්ත්‍රික්කෙන් අගමැතිවරු පත් කරගත්තද කී පාරක් කතරේ ගැහුවද කී පාරක් අගමැතිවරු බිහි කරන්නට මනාපය දුන්නද මේ දිස්ත්‍රික්කෙන් අගමැතිවරු බිහි වුණාට මේ මෑත කාලේ
रटे अगमति वरेक मे देहिवल जनतावगे छंदेट मनापेट साधारणत्वयक् इष्ट करला तिबेनवद हदवदर तट्टु करला हन हृद साक्षियट एकंगव हुदर हितला बलन सामान्यं अग्रामात्यवरया नियोजने करन ई डिस्ट्रिक्ट अग्रामात्यवरयागे अधीक्षणे यटते ई अडुपाडु कंटिक निवरदि करेन्नट ओन रणसिंह प्रेमदास मतिदुमा कोलम डिस्ट्रिक्ट बिहिवुनु रटे अग्रामात्यवरया हटियट कोलम डिस्ट्रिक्ट सलकुवद नैद्द कोई तरम गेवल हदुवद कोई तरम सहन दुन्नद रटे देवनी पुरवेसिया हटियट करन्न पुलुवन उपरिम सेवाव इष्ट करन्नट एतुमा कटयुतु करपु आकारय ओब सिरु दिनाम दन्न कारणावक एसेनम मित्रवरुणि मेवर देहिवल जनतावक कोलम डिस्ट्रिक्ट जनतावक समगी जन बलवेगे अगमति वरया बिहिकरण कोट मेतेकल कुडम मगे सलकिल्ल अगमति वरुंगेन लबुनु कोलम डिस्ट्रिक्ट अपि अनिवार्यम संवर्धनेन मेतिवरण कोट्टास पालोटम सलकनवा अनिवार्यम देहिवल बल प्रदेशयट विशेषित संवर्धन व्यापार अभी दिया करने वाले किन्हें का में अवस्था वे किया न क्या मतलब दीर्घ व कथा करने टेलने नहीं अभी दहाई वे ने कोटे रेस्वीम काटियो तो अवसन करने टो मगे कथा अवसन करने टो फिर देहीवला बल प्रदेशे अपे बैठा काटियो तो मेहमान चन्न विकुम मचे तुमा में आसने शक्ति मत करने टो लोगों व्याय मक्दरनो इतुमागे गमन तुला मम तमुन्ना से लट परुण देनवा वसम पहलवेम कोट्टा स पहलवेम सैम चंद पलो मध्यस्थान या केंद्र कर गिना देहीवल में तिवरन कोट्टा से संगमरदने सूरपुरे अब्बावटे अभी पत्करने चन्नविकुम में तुमागे नायकत्वें कीने का मम मतकरने टक हमें ये सत्ता रेश्च करने टक अनिवार्यम देहीवलिन चन्नविकुम मैतुतुमाट मैति सबेट वर्मलबादिन्नेगेला मम्मे वस्तावेल्ली मक्करन याबद आसने रत्मलान आसने अपे यकड कांताव हिरुनिका प्रेमचंद्र मैतिनिय इतुमिय रत्मलान केंद्र करगेन मे कोलंब डिस्ट्रिक्ट දැවන්ත ශක්තියක් ලබා දෙනවා අපේ ලයිස්තු එකම කාන්තාව තමුන්නාන්සලා ඒ ජව සම්පන්න කාන්තා ශක්තියට උපරිම සහයෝගය ලබා දීලා එතුමියව ජයග්‍රහණය කරවන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ඒ වගේම අප හිතවත් හර්ෂද සිල්වා ඇමතිතුමා 1990 සුවසරිය ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා पटंगण कोट दहनमेट विरुद्ध अपेरटे उद्घोषण तवत्मतरणा दहनमे अणुट विरुद्ध नमुत्थिदर मित्रवरुणी अदवन सत्य जयग्रहणे कल बेनो हर्षद सिल्लमतिमागे मगपिन्वीम नायकत्तु सुवसरिय ලංකාවේ පමණක් නොවේ ලෝක ප්‍රකට ව්‍යාපෘතියක් බවට පත් වෙලා තිබෙනවා හර්ෂද සිල්ව මැතිතුමාගේ ජයග්‍රහණයක් තහවුරු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම අතුල රණගල මැතිතුමා බොරැල්ල මැතිවරණ කොට්ටාසේ සංවිධායකවරයා හැටියට කටයුතු කරමින් නීතිඥයෙක් හැටියට පොදු ජනතාව දුකට පත් වෙනකොට असाधारण सिधुट जनयातिमे जग्रहण तमुन्नासलाहुरी मकलस्तावट सहभागिटिन अपेहित अनुराध विमरत्न मतिमा
තරුණ ශක්තිය තරුණ ජවය තරුණ නායකත්වය එතුමා විදේශීය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා අද එතුමාගේ තරුණ ජීවිතය කැප කරලා තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කය ශක්තිමත් ජව සම්පන්න සංවර්ධනයකට යොමු කරන්න අනුරාධ විමලරත්න මැතිතුමාට තමුන් වහන්සේලාගේ සහයෝගයේ සවිය ලබා දෙයි ඒ වගේම මේ මැතිවරණ වේදිකාවේ තමුන්නාන්සලා ආමන්ත්‍රණය කරපු ඒ සියලුම අපේක්ෂකවරුන්ට තමුන්නාන්සලාගේ සහයෝගයේ ශක්තිය ලබා දෙන්න මම සතුටු වෙනවා අපේ නගර සභාවේ හිටපු සභාපතිතුමත් අද අපත් සමග එකට එක්කහු වෙලා අපට ශක්තිය ලබා දීම අපේ ජයසිංහ මැතිතුමාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා ඒ වගේම මේ මහජන හමුව ශක්තිමත් කරන්නට අපට ධෛර්ය ශක්තිය ලබා දුන් චන්න විකුම් මැතිතුමා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරනවා හිතාදර මිත්‍රවරුනි දුරකතනේ ජය නියතයි සමගි ජන බල වේගේ ජය නියතයි අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා අපි කොළඹ දිස්ත්‍රික්කයේ උඩින්ම දිනනවා කොළඹ දිස්ත්‍රික්කයේ උඩින්ම දිනනකොට අපිට ලොකුම ජයග්‍රාහි හයියක් දෙහිවලින් ලැබෙනවා 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 ඒකාන්තයි ඒ ලැබෙනකොට හොඳට මතක තියාගන්න ප්‍රේමදාසලට කෙලෙහි ගුණය හොඳට මතකයි අනිවාර්යෙන්ම දෙහිවල මැතිවරණ කොට්ටාසේ ජීවත් වෙන හැම පවුලකම හැම ජන කොට්ටාසේකම හැම ජන ප්‍රජාවකම සුබ සාධනය වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් ආයිතිය වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් සජිත් ප්‍රේමදාස අප කැප වෙනවා ජීවිත පරිත්‍යාගයෙන් තමුන් වහන්සේලා වෙනුවෙන් අපි සදාකාලිකවම සිටිනවා දෙහිවලට ජය වේවා දෙහිවලට ජය වේවා දෙහිවලට ජය වේවා ඡණ්ඩ විකුම්ට ජය වේවා අපේ අපේක්ෂක කණ්ඩායමට ජය වේවා ජය වේවා ජයෙන් ජය කියමින් මම නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි වණක්කම් අස්සලාමු අලයිකුම් දෙවි පිහිටයි රටේ අනාගත බලාපොරොත්තුව මේ රටේ පොදු මහත් ජනතාවගේ අපේක්ෂාව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජන බලවේගයට ව්‍යාග්‍රින නායකයාට ඇලි හැටි රෙදිසුන් සපිරි දේශයක් जनहत Kavi natsuni kalal saluku ai saji Visu sewana ekamadera nak taisa apamana alut hegumak udakala mana hegum kalumana chanitha madhasa inis paurak Nilu pirina, gitu pirina, samadu pirina, danan lukisa, pasatali rabi, usma vetina, ohu ino ni dana, yakada minisa. Uda irakse, ratata mai sajit, jana hata gasme, sihina yai sajit. Kamata nakareta, eta lesata sajit. Sadhu
විනිත අරුණක් සමත අනනා නරුත කමනක් හරිත යුගයක් පනත අගයක් දුකින් දැකුමක් නැවුම් එරියක් වනෙල්ල පිරිනා කෙච්චු පිරිනා සමරු තිරින දනන් නිසා වසත ලිය රැදි හොස්ම වැටිනා ඔහු නොනිදන යහද මිනිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජන බලවේගය 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය අංක 18 සමගි ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් මමත් එකගයි එස්.එම්. මරික්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය බොරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය බොරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් සමගි ජන බලවේගය